Check one, check, check one, two, check, check, check. අද ටෝක්වෙච් චතුර කාලීනයි. කාලීන වශයෙන් කතාබහත් ලක් කළ යුතු මාතෘකාවක් රටේම අවධානයක් ලක් වෙලා තිබෙනව මේ වන විට. මේ පසුගිය දිනවල ඇතිවෙච්ච පිපිරීම් සහ ඒකම ජනතාව තුළ ඇතිව තිබෙන බිය නිසාවෙන්, ඒ කුකුස නිසාවෙන් යම් කිසි ආකාරයක කැළඹීමකට පත්ව සිටින මොහොතක, සමාජය කම්පනයකට පත්ව සිටින මොහොතක අපි අද ටෝක්වෙච් චතුර වැඩසටහනේ ආරාධිතයා ඒ වෙනුවෙන් කතා කරන කෙනෙක් ලෙස සම්බන්ධ කරගන්නවා. ඔහු රාජ්‍ය බුද්ධි සේවේ පර්යේෂණංශයේ නියෝධ්‍ය අධ්‍යක්ෂක සේම පසුකාලින බුද්ධියංශ උපදේශකයෙක් ලිසිදිහට කටයුතු කරලා තිබෙන කෙනෙක්. ඒ වගේම LTT ත්‍රස්තවාදීන් සිටි සමයේ LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මනස කියවීම ප්‍රගුණ කළ පුද්ගලයා වූ ඔහුටයි අපි ආරාධනා කරේ. අද එහෙම කෙනෙක් හිටියද කියලා ඔබ කල්පනා කරනවා ඇති. ඔව්, එහෙම කෙනෙක් හිටියා. ආචාර්ය අජිත් රෝහණ කොළොන්නි මහත්මයා, අයිබෝන බෝ පිළිගන්න. අයිබෝන්. විශේෂයෙන්ම ස්තුතියි මේ වැඩසටහන් ආවට. මොකද බුද්ධිනල් දාරියෙක් සම්බන්ධ වෙන්නේ නැහැ මේ වැනි වැඩසටහන් වලට. ඔබතුමා ඒම පවා ප්‍රතික්ෂේප කර ආපහු අඩියක් පස්සට ගත්තා. එතුමා කිව්වා මම කරපු දේවල් මම කියන්න ඕනේ නැහැ, ඒ වගේම ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා කියලා හිටපු බුද්ධිමල් දාරියෙක්ින්ද. නමුත් මේ වෙලාව ඉතා වැදගත් මේ කතාව. ඒ නිසා ඔබතුමාට ආරාධනා කරලා ඔබතුමායි ස්තුතියි මේක පිළිගත්තට. පහුගිය දවසක මේ ආසන්න වශයෙන් පිපිරීම් මාලාවත් එක්ක සමාජ මාධ්‍ය සංසරණය වෙනවා යම්කිසි ලිපියක්. මේකේ ලිපි ශීර්ෂය මේ දින වකවානු සියල්ල සහිතව මේ ලිපිය සඳහන් වෙන්නේ රාජ්‍ය බුද්ධ්‍යංශය විසින් යාපු ලිපියක් විදිහට. මේ අදාළ ප්‍රහාරය එල්ල කර පුද්ගලයන් සම්බන්ධ තොරතුරු වාර්තා කරා කියලා. මේක ඔබතුමා පිළිගන්නවද? මේක දැක්කද ඔබතුමා සමාජ මාධ්‍ය? මේකේ මුල්ම කෙනර් කවරින් ලෙටර් එක තිබිච්ච එක නම් අනිවාර්යයෙන්ම ඒකේ මේකේ කිසිම ගැටලුවක් නැහැ මගේ පෞද්ගලික මතය හැටියට. හරි, ඒක ඉතාම මේ කියන්නේ සත්‍ය ලිපියක්. ඒක කියන්නේ අප්‍රේල් 11 වෙනිදා සීල් එකක් එක්ක විශේෂ ආරක්ෂක දිසාව කොළඹ 3 ප්‍රීලාල් දසනායක මහත්මයාගේ. මොකද මම ඒ වගේ ලිපි දැකලා තියෙනවා අනන්තවත්. ඒ කියන්නේ ආයතන ඇතුලේ සංසරණය වෙන දේවල් ආරක්ෂක අංශවල ඒක විධිමත්වම පවත් මේ පල්ලෙහා මට්ටමට දැනුවත් කිරීමක් ඉහලින් කරපු දෙයක් බවට නම් ඒක සත්‍යයි. ඒක නමුත් උන්ට පුංචි වැරදක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ලිපියේ අර හැමුණුමත් පසුකා මුලදී ඕක තිබුණේ පස්සේ ඒක සංසරණය වෙන්න පටන් ගන්න තියෙනවා. එතනදී කවුරු හරි ඉතාම බරපතල විදිහට මොකක් හරි තමුන්ගේ වගකීමක් පැහැරලා තිනවා. මොකද ඒ හරහා ඉදිරියට කරන පරීක්ෂණ වලට ලොකු අවාසිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නම්ගම් හෙලිදරව්ව කිලිම තුලින් සහ ඔවුන් ගැන රාජ්‍ය බුද්ධි සේවෙන් සපයපු තොරතුරු ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම තුල. නමුත් දැන් ඒ වරද වෙලා ඉවරයි. මේක ඇත්තටම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන්න පටන් ගත්තේ කතරු අඥාතයි. හැබැයි යන්න පුළුවන් නිලධාරී කිහිප දෙනෙක් අතින් විතරයි. ඒක තමයි. ඒක සාමාන්‍යයෙන් ඉස්සරහත් අපි දන්නවා. ඒ කියන්නේ සුවිශේෂී ජනමාධ්‍යවේදීන් අතිශයින් රහස්‍යගත බුද්ධ්‍යංශ වාර්තාවලින් උපුටාගත් කොටස් මේ කියන්නේ මේ ඒගොල්ලෝ පළ කරලා තියෙනවා පත්තරවල ඒගොල්ලෝ ලිපි ලියනකොට. ඉතින් නමුත් ඕක එතනදී ඒගොල්ලෝ බොහෝ වෙලාවට අපිටත් ඕක ලොකු ගැටලුවක් කොහොමද මේක යන්නේ කියන එක. ඕනම තැනක රහස් එළියට එන්නේ හරි ඉහළින්. පහලින් රහස් එළියට එන්නේ නැහැ. ඒත් එහෙම දේවලුත් තියෙනවා. ඒ කියන්නේ යම් යම් හේතුන් හින්දා යම් යම් අවස්ථාවලදී නිලධාරීන් පොඩ්ඩක් වැඩිදුර හිතන්නේ නැතුව අපි ගැන පස්සේ කතා කරමු. අපි කතා කරමු ජනමාධ්‍යවේදීන්ට මේ තොරතුරු ලබා දීම බුද්ධිමය සාකච්ඡා විදිහට අපි යමු. මේ කතාව ඊට වඩා වෙන තැනකට මම කැමති ඉගෙනෙන්න. මේ තොරතුරු වාර්තාවේ ජාතික තව්හීද් ජමාත් නායක මොහොමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කරන ලද බවට තොරතුරු වාර්තාවන් තිබෙනවා කියලා සඳහන් වෙනවා. සහ ඔවුන්ගේ මේ ඔබ කියන ඇමුණුම්වල සඳහන් වෙන කාරණා ඇත්තක් නෑ. ඔබ කියන මේක සාමාන්‍ය ලිපියක් කියලා. මේකේ අදාළ පුද්ගලයා රාත්‍රී කාලයේදී බිරිඳ දරුවන් බැලීම සඳහා යනවා. ඔවුන් ඉන්න තැන, දැන් ඉන්න තැන, ඔවුන් සංචාරය කරපු ප්‍රදේශ මේ සියල්ල බුද්ධ්‍යංශ දැන්වත් වෙන තිබෙනවා. මෙහෙම වෙනවද?
මේකයි ඇත්තටම අපිට තොරතුරක් ලැබුණහම ඉතාම ගැඹුරින් අපි එක අධ්‍යයනය කරනවා. එක එක අදාළ පාර්ශව විසින් ඒක ඒගොල්ලන් යොමු කරනවා එක අදාළ නිලධාරීන් විසින් ඒ දැනුවත් කිරීම හරහා ඒගොල්ලෝ එවන වාර්තාවලින් ඊට පස්සේ අපි සංක්ෂිප්ත කර ඒවා සියල්ලම එකතු කරලා අපි යම් ඊට ඉහළ මට්ටම දැනුවත් කරන්න වාර්තා හදන. ඒ කියන්නේ ප්‍රාථමික මට්ටමින් හැදෙන වාර්තාවල තියෙන දේවල් වලින් ටිකෙන් ටික ඉහළට 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 අපි අර හරියට සිරප් එකක් හදනවා වගේ අන්තිමේදී මේ ඉහළට යවන වාර්තා එන්න එන්න සංක්ෂිප්ත කරලා තමයි අපි අරින්නේ. මේ තියෙන්නේ බොහොම ඒ කියන්නේ ඩීටේල් වාර්තාවක් තියෙන්නේ. නමුත් මේක ඇත්තටම මේක ගැන මේ හරහා දැනුවත් විය යුතුව තිබුණේ ආරක්ෂක අංශ බලධාරීන් විතරයි. නමුත් සමාජයේම දැනුවත් කිරීම හරහා ඒකෙන් දැනුවත් වීම හරහා ඕකෙන් ලැබෙන හිතකර දේවල් වලට ඇදී අහිතකර බලපෑම වැඩි. ඇයි ඔබතුමා එහෙම කියන්නේ? දැන් මම මෙහෙම අදහස. දැන් අපි ලංකාවේ අපි පුරවැසියෝ විදිහට අපිට තොරතුරු වලට නිරාවරණය වීමේ අයිතිය රජයෙන් පිළිගත්තා. තොරතුරු දැනගැනීමේ පනතකින් ඒක තහවුරු කරලා තිබෙනවා. ඒකම අනික් පැත්තෙන් මෙවැනි විනාශයක් වෙන බව බුද්ධිංශ කියලා ඇයි කටයුතු කළේ නැත්තේ? ඇයි මේක සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් අරගෙන නැත්තේ? පළවෙනි දේ තමයි බුද්ධිංශ වලට තොරතුරු එක්ස්ප්‍රස් කිරීම ගැන මම පොඩ්ඩක් මේ කරන ක්‍රමවේද ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. ක්‍රමවේද තුනක් තියෙනවා. ඇත්තටම මේක මම මේ ඥායාත්මක දැනුවත් කිරීමක් කරන්නේ ටෙක්නිකල් සෝසස් එක. කවුරුත් දන්නේ නැති දෙක වැදගත්. ඒ කියන්නේ තාක්ෂණය පාවිච්චි කරලා කරනවා මේ අපි නොයෙකුත් තාක්ෂණික උපකරණ මෙවලම් පාවිච්චි කළා. ලංකාවේ තාක්ෂණය පාවිච්චියට වඩා අපි හුඟක් වෙලාට කරන්නේ දෙවෙනි දේ තමයි හියුමන් රිසෝසස්. මේ හියුමන් රිසෝසස් වලදී අපි ඒකෙදි ඉන්නවා ඒජන්තව, ඒ කියන්නේ අපිට තොරතුරු සපයන්නෝ දෙවි කට්ටියක්. අපි පළවෙනි කට්ටියට කියනවා ප්ලාන්ට් ඒජන්ට් කෙනෙක් කියලා. ප්ලාන්ට් ඒජන්ට් කියන්නේ අපේ කෙනෙක් ගිහිල්ලා ත්‍රස්තවාදී සංවිධානයක හරි අදාළ ආයතනයක හරි අපිට විමර්ශනය කරන්න ඕනේ. එතනට බැඳිලා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා එතනින් තොරතුරු ලබාගෙන ආපහු සපයන දේවල්. මේ ප්ලාන්ට් ඒජන්ට් කියන සංකල්පයක ලෝකේ හැමතැනම ඒක හරි ඒගොල්ලන් එවන තොරතුරු වල ඒ කියන්නේ නිවැරදි භාවය ඉතාමත්ම වැඩි. මම න්‍යායාත්මකව කතා කරන්නේ බුද්ධිංශ ගැන. අනිත් එක තමයි රෙක්‍රූට් ඒජන්ට් කියන එක. රෙක්‍රූට් ඒජන්ට් කියන්නේ අපේ කෙනෙක් දාන්නේ නැතුව එතන වැඩ කරන එතන ඒක අදාළ කාර්යභාරයට සම්බන්ධ කෙනෙක්ව අපි අපේ පැත්තට අපේ නැඹුරු කරගන්නවා. හරි එතනදී අපි හුඟක් වෙලාවට එතන මේ අර හුඟක් වෙලාවට රෙක්‍රූට් ඒජන්ට්ස් ලගෙන් සමහර වෙලාවට අර තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති මට්ටමේ කතා කරන මට්ටමේ ගන්න එක හරි අමාරු වැඩ. තොරතුරු ගන්න එක ඒගොල්ලන්ගෙන්. ඒ නිසා සාමාන්‍යයෙන් ඊට වඩා අර වටා පිට ඉන්නගෙන් තමයි හුඟක් වෙලාවට තොරතුරු ගන්න එක ලෝකේ හැමතැනම කරන දෙයක්. ඒ සම්ප්‍රදාන කුල ඒගොල්ලන්ට අපි කියන්නේ රෙක්‍රූට් ඒජන්ට්ස්ලා කියලා. ඒගොල්ලෝ තොරතුරු නම් රෙක්‍රූට් ඒජන්ට්ගේ තොරතුරු අර තරම් රිලයබල් නැහැ. දැන් සමහර මේ දැන් අපි හිතමු ප්ලාන්ට් කරනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට දැන් උදාහරණයකට මේ අපේ වගේ ආයතනයකට උනත් ඔබතුමාලට අවශ්‍ය නම් තොරතුරු ගන්න එක්කෝ සේවකයෙක් විදිහට අතුල් කරවන. එහෙම නැත්නම් මෙහි ඉන්න කෙනෙක්ට සල්ලි හෝ මොනවද සාමාන්‍යයෙන් එහෙම පාවිච්චි කරන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් ඉතින් හුඟක් වෙලාවට මං කියන්නේ විශේෂයෙන් බටහිර රටවල් වල නම් මිනිසුන්ට ආවෙනික දුර්වලකම් තමයි ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ. ඒ දුර්වලකම් ආවෙනික තුනක් තියෙනවා. පළවෙනි දේ තමයි මුදල්. එනම් දැඩි මුදල් අවශ්‍යතාවයෙන් පෙළෙන මම ඉන්නේ බොහොම ന്യാයාත්මකව කතා කරන්නේ මේ. ඔව් මම කියන්නේ ලංකාවේ කරන දේවල් කියලාවත් අපේ ආයතන වලින් කරන කියන දේවල්වත් නෙමෙයි. හරි එතනදී මිනිසුන්ට ආවෙනික දුර්වලකම් තුන තමයි. එකක් තමයි මුදල්. ඒ කියන්නේ මුදල් දැඩි මුදල් අවශ්‍යතාවයෙන් පෙළෙන කෙනෙකුට මුදල් දීලා ඒ දේ කරගන්න පුළුවන්. දෙවෙනි දේ තමයි මත්පැන්. හරි ඉතින් මත්පැන් ලෝලියෙකුට ඒවා ලබා දීම තුලින් ඒක කරන්න පුළුවන්. අනිත් දේට අපි කියන්නේ හනි ට්‍රැපින් කියලා න්‍යායාත්මකව කාන්තාව. ඒ හරහත් තොරතුරු ලබා ගැනීම කරන්න පුළුවන්. ඒ කියන්නේ කාන්තාවන් හරහා තොරතුරු ලබා ගැනීම ක්ලියෝපැට්‍රා එතකොට ඒ වගේ ඒ කාලේ ඉඳන් පවා අවුරුදු දහස් ගානකට පවා ඉඳන් මේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ ක්‍රමවේද ඔස්සේ ඔබතුමා සෑහෙන දෙයක් කියවා තියෙනවා, සෑහෙන දෙයක් කරලා තියෙනවා, දැනුවත් කිරීම කරලා තියෙනවා. ඔබතුමා සිවිල් පුරවැසියෙක් විදිහට මා දන්න තරමින් ඔබතුමා සිවිල් පුරවැසියෙක් විදිහට තමයි බුද්ධ්‍යාංශයට බැඳෙන්නේ. කොහොමද මේ ගමන යන්නේ? ඇත්තටම 1996 අවුරුද්ද මගේ ජීවිතයේ සුවිශේෂී සංදිස්ථානයක්. මම එතකන් වැඩ කරේ පෞද්ගලික අංශයත් එක්ක ආශ්‍රිතව මගේ අනාගතයේ වෘත්ති අනාගතය ගොඩනංවා ගන්න. මොකද බොහොම අහම්බෙන් මම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් ඒගොල්ලන්ට හොයාගන්න බැරුව ඉන්න වෙලාවක කතිකාචාර්යවරයෙක්ව මම එතනට සම්බන්ධ වුණා කලමනාකරණය උගන්වන්න. ඊට පස්සේ මම එතනදි තේරුම් ගත්තා මේ ගොඩක් මේ මේ කියන්නේ මේ
එතනද එතන හිටිය පාසල් හැර පැමිණි දරුව කෙඩෙට නිල්ධාරින් හැටියට බැඳිලා ජීවිත අවධානම ඉතාම ඉහලයි. හරි ඇත්තට මම 500ක් විතර ශිෂ්‍යයන්ට ඉතිරි ගන්නවා. එයින් 25 දෙනෙක් විතර අද ජීවතුන් අතර නෑ. ඉතින් එතනදී මේ වගේ පරිත්‍යාගයක් කරලා රට වෙනුවෙන් හරි මේ ආපු දරුවන් මෙතන ඇවිල්ලා ඒගොල්ලෝ ජීවිතේ පරිත්‍යාග කරලි පරදුවට තියලා ඒගොල්ලෝ යුද පිටියට යන්න හදනවා. අපි මේ මොනවද කරන්නේ කොළඹට වෙලා ඉඳගෙන කියන හැඟීම් මට ආවා. ඒ වගේ මම ඒ දරුවන්ට මම දරුවෝ කියලා අදටත් මම හිතන්නේ හරි ඒගොල්ලන්ට පියෙක් වගේ චරිතයක් බවට පත් වුණා. ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලදී මම ඒගොල්ලන්ට උපකාර කරා. ඉතින් මේ හේතුව හින්දා මම සුවිශේෂී තීරණයක් ගත්තා. මම පෞද්ගලික අංශයේ මම ආපු වෘත්තීය ගමන් මග සම්පූර්ණයෙන් අතහැරියා. හමුදාවට ගුරුවරයෙක් වෙන්න. ඒ ආශ්‍රිතව ඊටසේ මම හමුදාවට අලුත් දැනුම නිර්මාණය කරා. ඔය නිර්මාණය කරපු දැනුම යම්කිසි මට්ටමකට ගොඩක් ඒගොල්ලන්ගේ දැනුමේ තිබිච්ච අඩුපාඩුකම් මම හදලිවරලා මං අලුත් අර්ථ නිරූපණය කිරීම පවා මං එතනදි කරා. හරි ඒකත් තමයි බුද්ධ්‍යංශවලටත් මම බුද්ධ්‍යංශාශ්‍රිතව මං උගන්න කොටත් මම ප්‍රඥාව කියන බුද්ධ්‍යංශවලින් අතිශයින් රහසිගතව ලබා ගත යුතු තොරතුරු මොනවද කියන එක ගැන පවා මම කරපු අර්ථ නිරූපණයක් තියෙනවා. හරි බුද්ධි තොරතුරු ආශ්‍රිත ප්‍රඥාව එක වචනේ එක පස්සේ අපි කතා කරමු. ඊට පස්සේ මම කියන්නම්. ඊට පස්සේ ඔය අතර වාරෙදී මමත් අනපේක්ෂිත අවුරුදු දෙකක් මම බොහොම අසීරුවෙන් මගේ ජීවිතේම මරන් ගියේ. බොහොම අනපේක්ෂිතව මට දවසක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් දුරකථන ඇමතුමක් ලැබිලා තිබුණා. ගෙදරට මේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා හම්බ වෙන්න කියලා. මම ඊට පස්සේ මේ ඒක දුරකථන ඇමතුමා ආපහු ඇමතුවට පස්සේ එහාට කිව්වා ඉතාම වැදගත් කාර්යභාරයකට ඇවිල්ලා එන්නේ කියලා ඉවරලා ඒ කාලේ හිටි චන්ද්‍රානන්ද සිල්වා මහත්මයා මට ඒ කියන්නේ මේ අපොයින්ට්මන්ට් එකක් දුන්නා. ඔය ඊට පස්සේ මම ගිහාම කිව්වා ඒ කියන්නේ ප්‍රංශ රජයේ උපදේශ මත ඒ දවස්වල බුද්ධ්‍යංශ ලංකාවේ තියෙන බුද්ධ්‍යංශ කටයුතු සියල්ලම ප්‍රතිසංවිධානය කරමින් පවතිනවා. එතනදී අලුත් වගකීමක් ඇති වෙලා තියෙනවා. පර්යේෂණ අංශයක් අපේ බුද්ධ්‍යංශවලට තිබිලා නැහැ. ඒගොල්ලන් යෝජනා කරලා තියෙන ඇත්තෙන් පිටරටවල බුද්ධ්‍යංශ කටයුතු කියන්නේ සිවිල් රැකියාවක්. ඒක ඇමරිකාවේ වුණත් ඒක සිවිල් කියන්නේ ආරක්ෂ යම් යම් තනතුරු වලට ආරක්ෂක අංශ වලින් බඳවාගෙන තියෙනවා. දැන් මෙහි සාමාන්‍යයෙන් ඒ කියන්නේ මෙහි 100%කට කිට්ටුව ඒක තියෙන තනිකර ආරක්ෂක අංශ වලින් කරන්නේ. ඉතින් ඒක අඩුපාඩුවක් හැටියට ඒගොල්ලෝ දැකලා ආරක්ෂක අංශ වලට සම්බන්ධ නැති සිවිල් පුද්ගලයෙක්ව මේකට බඳවාගෙන පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කරලා අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක් හැටියට බඳවා ගන්න කියලා ප්‍රංශ රජයේ නිර්දේශයක් තිබුණා. ඒකට සිතාම සුවිශේෂී පුද්ගලයෙක් ඒ කාලේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා සිරිල් හේරත් මහත්මයා මගේ නම රජයට යෝජනා කරලා ඒකට කැබිනට් අනුමැති අරගෙන තියෙනවා විශේෂ තනතුරකට සිවිල් පුද්ගලයෙක් ගන්න. ඒ එතුමාගේ නිර්දේශය මත තමයි මට තනතුර හම්බුනේ. මම හිතන්නේ මගේ ජීවිතේ මම දරපු ආශ්වාදජනකම අභියෝගාත්මකම තනතුර ඒකයි කිව්වොත් නිවැරදි. මොකද මම විවිධ ක්ෂේත්‍රවල 7-8ක වැඩ කළා තියෙනවා. විවිධ ක්ෂේත්‍ර රැකියාවල් වලට වැඩිය. හරි නමුත් මේක තමයි මම දරපු ආශ්වාදජනකම අභියෝගාත්මකම තනතුර කිව්වොත් නිවැරදි. බුද්ධ්‍යංශ කාටද වැඩ කරන්නේ? බුද්ධ්‍යංශවල තියෙන ප්‍රාථමිකම වගකීම කියන්නේ ප්‍රමුඛම ප්‍රාථමික කිව්වොත් වැරදි. ප්‍රමුඛම වගකීම තමයි පවත්නා රජයේ පැවැත්මට අවශ්‍ය කරන සියලු තොරතුරු වලින් අදාළ බලධාරීන් දැනුවත් කිරීම. නමුත් ඇත්තෙන්ම අපේ කාලේ තිබුණේ 90%ක් කියන්න බෑ. 70%ක් විතර තිබුණේ යුද්ධය ආශ්‍රිතව. මොකද ඒක තමයි තිබිච්ච ලොකුම එක. ඒ වගේම ජාතික ආරක්ෂාවට ගැන තමයි ඒක සලකන්නේ. ඒක තමයි ප්‍රධානම දේවල්. ඉතින් හුඟක් වෙලාවට පවත්නා රජයේ පැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය කරන සියලු තොරතුරු අපි ඒගොල්ලන්ට සපයනවා. ඒකට ආරක්ෂක අංශාශ්‍රිත තොරතුරු දැනුවත් කිරීමත් අද අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. ඉතින් ඒක නමුත් ආ කියන්නේ රජයක් වෙනස් වෙච්ච පළියට බුද්ධ්‍යංශවල පරමාර්ථය වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ එන රජයට ඒගොල්ලෝ අර විදිහටම වැඩ කරනවා. හරි ඒ පැවැත්ම අංශමකින් රජය පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන්නේ නැද්ද? බුද්ධ්‍යංශවලින් ඒ කියන්නේ අවශ්‍ය කරන තොරතුරු සැපයීම විතරයි ඒගොල්ලෝ කරන්නේ. නමුත් ඊට ක්‍රියාන්විත දායකත්වයක් කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ මේ බුද්ධ්‍යංශවලින්. මේ රජයේ මේ ක්‍රියාමාර්ගයේ ඉස්සරහට දේශපාලන ක්‍රියාමාර්ගයේ ඉස්සරහට රංගන දායකත්වයක් ඒගොල්ලෝ දෙන්නේ නැහැ කවදාවත්. ඒ නැති වුණාට ඔබතුමාලා බුද්ධ්‍යංශ වාර්තා විදිහට ඒ ඉලමෙන අවස්ථාවල වසරවල ඡන්ද ඒ වගේ ප්‍රතිඵල නෑ. ඒ කියන්නේ මේකද ආශිර්වාද පත් කිරීම සිද්ධ කරනවා පවතින රජයට පක්ෂව? නෑ කවදාකවත් මගේ දැනුවත් කිරීම මගේ අවබෝධය මත නම් එහෙම දේවල් කරන්නේ නැහැ බුද්ධ්‍යංශවලින්.
බුද්ධියංශලින් දෙන්නේ සත්‍ය තොරතුරු පමණ චන්ද සත්‍ය තොරතුරු වගේ කරනවා ඔබතුමන්ලට අදාළ වගකීම් නෙමේ දිදිරි චන්ද තොරතුරු ජනතාවගේ ජන මතය හැසිරවීම ඒ වගේන අපි ඒ කියන්නේ අවශ්‍යතාවයක් රජයෙන් ඉල්ලීමක් කරොත් විතරක් අපි ඒ ගැන යම් කිසි මට්ටමකට විමර්ශනයක් කළා රජය දැනුවත් කිරීමක් කරන නමුත් අපි කවම කවදාකවත් මට පැහැදිලිව අද වෙනකන් කියන්න පුළුවන් අපි දෙන තොරතුරු රජයට අහන්න ඕනේ තොරතුරු නෙමෙයි. අපි දෙන්නේ සත්‍ය විතරයි. ඒක ඕනම රජයකින් පවා පිළිගන්නවා බුද්ධිංශ වලින් දෙන තොරතුරු. ඒ කියන්නේ මේ ඒ කියන්නේ බොහොම ඒවා බොහොම සූක්ෂම විකතු කරලා, ගොනු කරලා, විශ්ලේෂණය කරලා ඊට පස්සේ ඒවා තහවුරු කරලා තමයි අපි රජයට දෙන්නේ. ඒ කියන්නේ තහවුරු කරන්න නොකරපු නිකන් දෙයක් අපි කනට ඇහෙන දේවල් කවදාකවත් රජයට කියන්නේ නැහැ බුද්ධිංශ වලින්. ඒ කියන්නේ බුද්ධිංශ ඒ තරම් වගකීමෙන් කටයුතු කරන්නේ. හැබැයි ඒගොල්ලෝ කියන්නේ සත්‍ය. බුද්ධියංශලින් කවදාකත් රජයක් නොමග යවන්න අසත්‍ය තොරතුරු දෙන්නේ. හරි මුතේක රජය පාවිච්චි කරන්නේ කොහොමද කියන එකේ තොරතුරු ඒක ඒක අදාළ දේශපාලන බලධාරීන්ට අයිති දෙයක්. ඒකයි. මට ඒ සාහිතිකේ දෙන්න පුළුවන් අදටත් බුද්ධියංශ වෙනුවෙන් මොකද මම දන්නවා ඒක ඒ විදිහට තමයි ඒක හැමදාම ක්‍රියාත්මක වෙන්නේ කියන එක. මේ ආසන්න වශයෙන් මේ සිදුවීම් මාලාව විදිහට දැක්කම රටේ පිපිරීම් සම්බන්ධයෙන් ගත්තම LTTE පැවති කාලවකවානුවේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සහ මේ ක්‍රියාකාරීත්වය අතර වෙනසක් තිබෙනවද ඔබතුමා කොහොමද මේක අඳුනාගෙන තිබුණේ? ඒකේ තියෙන ප්‍රධානම වෙනස තමයි මම දකින්නේ LTTE කවම කවදාකවත් ඒ කියන්නේ විදේශිකයෙකුට අත තිබෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ සමහරවිට අවස්ථානුකූලව කවුරු හරි ඉඳලා නමුත් කවදාකවත් විශේෂ ફોකස් කරේ නැහැ ඒගොල්ලෝ විදේශිකයන්ට. දැන් හොඳම උදාහරණයක් විදිහට ගත්තා ඒ කටුනායක ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කරලා හරි ඒක කරලිවල්ල පැය ගානක් ඒගොල්ලෝ හිටියා සියලුම විදේශ ගුවන් යාන සමාගම් වලට ඇවිත් ගුවන් යාන පිටත් වෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රහාරය එල්ල කරන්න ආවේ තනිකරම ශ්‍රී ලංකන් එයාලයින්ස් ගුවන් යාන ඒප්‍රන් එකේ තියෙන වෙලාවේදී එතනදී ඒ පැය ගාන ඒගොල්ලෝ හිටියා රන් වේකේ හැංගිලා හරි එතනදී මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ට විදේශත් විදේශ රටවල් එක්ක ඉතාමත්ම සුහදව ඒගොල්ලන්ගේ පොඩ්ඩක්වත් ඒ කියන්නේ අපහසුතාවයට පොත් නොවීමට කටයුතු කරන්නේ මෙතනදී පැහැදිලිවම තේරෙනවා මේක මේකේ ප්‍රහාරවල හෝටල් වලට එල්ල කරපු ප්‍රහාරවල සම්පූර්ණයෙන්ම මේ 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 කියන්නේ ඒගොල්ලන්ගේ මේ උපක්‍රමයක් වෙලා තිබ් ඒගොල්ලන්ගේ මේ පරමාර්ථයක් වෙලා තිබුණේ විදේශිකයන්ට උපරිම හානියක් කරන එක මෙතනදී මම දකින වෙනස ඒකයි කවදාකවත් LTTE එක විදේශිකයෙක්ව ටාගට් කරේ නැහැ ඉතල ඒගොල්ලෝ ඉන්න තැනකවදී මරාගෙන මරන LTTE මරාගෙන මරන පිරිස් මුලින්ම පුහුණු කරන්නේ මේ LTTE. LTTE විසින් මේක පාලනය කරන ඉතාමත් සූක්ෂම විදිහට මේ පාවෙන බෝම්බ එහෙම නැත්නම් මිනිස් බෝම්බ එක අරමුණක් වෙනුයි. දැන් මේ අපි දකින්නේ මිනිස් බෝම්බ. මේ මේ දෙකේ මේ මිනිස් බෝම්බ වල වෙනස්කම් දකින්න සුයිසයිඩර්ස් ලගේ. මොකද මට ඇත්තටම මේ පාර පාවිච්චි කරපු සුයිසයිඩ් බෝම්බස් ලගේ මේ ගැන මට මුකුත් අවබෝධයක් නැහැ. මම දැන් බුද්ධියංශ වලට කිසිම විදිහකින් සම්බන්ධ කෙනෙක් නෙමෙයි මම මේක ආරාධන ලැබෙන වෙලාවට ආරක්ෂක අංශ වලින් පොලිසියෙන් එහෙම නැත්නම් බුද්ධියංශ වලින් මම ගිහිල්ලා ඒක විෂයක් හැටියට උගන්වන කෙනෙක් විතරයි බුද්ධියත් තොරතුරු විශ්ලේෂණය කියන එක. නමුත් මේකේ මම කිව්ව එක නමුත් LTTE එක කාලේ යම් යම් සුවිශේෂී ලක්ෂණ අපි අධ්‍යයනය කරපු දේවල් තිබුණා. විශේෂයෙන්ම දැන් හොඳම උදාහරණයක් තමයි නීලන් තිරුචෙල්වම් මහත්මයාට සුයිසයිඩ් බෝම්බ කෙනෙක් පැන්න වෙලාවේදී එතනදී අපිට තොරතුරු නිශ්චිත තොරතුරු තිබුණා එයත් එක්ක තව කෙනෙක් ආවයි කියලා. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා ඊට පස්සේ අර ඒක මේක තනිකරේ මේ ඇටැක් එක කරාට පස්සේ ඒ පුද්ගලයා එතනින් අතුරුදහන් වුණා කියන එකද දැකපු මිනිස්සු ඔන්තරම් ඉන්නවා දෙන්නෙක් එකට ඇවිල්ලා එක්කෙනෙක් ගියායි කියන එක. මුතෙන්දී ඒ සතියේ බුද්ධිආශ්‍ර ප්‍රධානීගේ රැස්වීමේදී මම ඇහුවායි සුයිසයිඩ් බෝම්බ කෙනෙක් එක්ක තව කෙනෙක් එන්නේ කියලා. එතකොට අපිට ඇත්තට මේ ප්‍රශ්නේ කවුරුත් අපි ඊට කලින් අධ්‍යයනය කරපු දෙයක් නෙමෙයි. එතනදී ඊට පස්සේ මට මතක හිටියට හමුදා බුද්ධිංශ ප්‍රධානියා කිව්වා හැන්ඩ්ලර් කෙනෙක්. ඇත්තටම එයාට කියන්නේ හැන්ඩ්ලර් කියලා. සමහර විට ඒගොල්ලෝ ඔපරේට් කරන්නේ සෙල් එකක්. LTTE එක නම් ඔපරේට් කරේ සෙල් එකක්. මේගොල්ලෝ කොහොමද ඔපරේට් කරන්නේ කියලා දන්නේ නැහැ. කියන්නේ LTTE එක වෙනම ඒගොල්ලන්ට නේවාසිකව ඉන්න පුළුවන් තැනක් තිබුණා. ඊට පස්සේ එතන ඉඳන් ඒ ජැකට් එක ඇඳලා ඒ හැන්ඩ්ලර් ඔක්කොම පදිංචි වෙලා හිටිය එකම තැනක සාමාන්‍යයෙන් හතර පහ දෙනෙකුගේ සෙල් එකක් තියෙන්නේ. එතෙන්දී ඒක අනුමාන කරලා උත්තරයක් දුන්න හමුදා මට මතකයි හමුදාම බුද්ධි ප්‍රධානියා සමහර විට මේක බැරි වෙලාවත් අසාර්ථක වුණොත් ටක් ගාලා සෙල් එක එළියට ගන්න කියලා. මොකද මේ මිනිස්සු අහුනොත් එහෙම ටක් ගාලා එයාගෙන් ප්‍රශ්න කරනකොට
එයා තොරතුරු හෙළිදරව් කරන ඊට කලින් සෙල් එක එළියට ගන්න කියලා. හැබැයි ඒක මගේ මනසේ එච්චරම ඒක මේ තාර්කික මේකක් නෙමෙයි. නමුත් අපි ඊට පස්සේ එතනින් ඒක නැවැත්තුවා. නමුත් පසු කාලයකදී ඊට පස්සේ අපි දැක්ක ඊට පස්සේ මේ මට මතකයි අර මේ නිලාබ්දීන්ටත් ගල් කිස්සේදී එතනදී ඇත්තටම මේ ඒ පැනපු මනුස්සයව අහු වුණා. හරි එතනදී පොලිසියට අහු වුණා. මොකද මිනිස්සු අල්ලලා දුන්න පොලිසියට නිලාබ්දීන්ට පැනපු වෙලාවේදී. දැන් එතනදී ඊට පස්සේ මම ඕක ඒත් මේ කියන්නේ අනිවාර්යෙන්ම මම දැන් දැනන් හිට ඒ කෙනෙකුට අපි තේරුම් ගන්න හිටියා සෙල් කෙනෙක් එනවයි කියලා මෙහෙවන්න. නමුත් ඕකේ ඇත්තටම මේක මම හිතන්නේ කවුරුත් දන්නේ නැති කතාවක්. මම ඊට පස්සේ පශ්චාත් උපාධියට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨේ මම සම්පූර්ණයෙන්ම යුද්ධයට අදාළ සියලුම කරුණු විෂයක් හැටියට ඉගෙනුවා. ඒකේ තිබිච්ච න්‍යායාත්මක අඩුපාඩුකම් අවබෝධ කරලා විවිධ ක්ෂේත්‍රවලින් අදහස් ගෙනහල්ලා හරි ඒක දීර්ඝ පැය 45ක් විතර පාඨමාලාවක් මම කරේ. මුල්ම කණ්ඩායම් තුනට තමයි මම ඒක ඉගන්නේ. ඔතනදී මට මතකද දෙවෙනි කණ්ඩායමේදී මම එකල ඉගන්නේ බ්‍රිගේඩියර්ස්ලා කර්නල්ස්ලා ඒ මට්ටමේ නිලධාරීන්ට. ඒ කියන්නේ පශ්චාත් උපාධි පාඨමාල MSc එකේදී උතනදී මම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් දැම්මා මේ ඇයි මේ සුවසයිඩ් බම්බ කෙනෙක් එක හැන්ඩල් කෙනෙක් එන්නේ කියලා. එතනදී එක බ්‍රිගේඩියර් කෙනෙක් තව බ්‍රිගේඩියර් කෙනෙක්ව පෙන්වලා කිව්වා ලංකාවේ ඉන්නවා කියන්නේ සුවසයිඩ් බොම්බස්ලා පැනලා. මම මොකද සුවසයිඩ් බොම්බස්ලා ගැන තීරුම් ගන්නයි මම මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ තියෙන අත්දැකීම් ගැන. ඒ කියන්නේ පැනලා බේරිච්ච දිවි බේරගත්ත නිලධාරීන් 3 දෙනෙක් ඉන්නවා හමුදා නිලධාරීන්. හැබැයි දෙන්නෙක් ඒක දැක්කේ නැහැ සිදුවීම. මොකද අනිත් නිලධාරියා ඇහෙටම දැකලා එයාට පණිනවා කිසිම අනතුරක් නැතුව බේරිච්ච කෙනෙක් ඉන්නවා කියලා අනිත් බ්‍රිගේඩියෝ පෙන්වුවා. මම නම් සඳහන් කරන්න අකමැතියි. මොකද ඒක තාමත් රහසිගත තොරතුරක්. රහසිගතවයි කියනටත් වැඩි ඒක සමානට ඒගොල්ලන් අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. හරි ඉතින් එතකොට ඊට පස්සේ මම මේ මහත්මයාට ආරාධනා කරා මේ ඇවිල්ලා පොඩ්ඩක් මේක අනිත් අයව දැනුවත් කරන්න කියලා. මොකද ඉතාලම වැදගත්යක් යුද්ධ කාලයකදී අපි LTT එකේ මානසිකත්වයේ තේරුම් ගන්න එක. එයා එතකොට කිව්වා එයා හමුදා සම්බන්ධීකරණ නිලධාරිය හැටියට ඉඳලා තියෙන ත්‍රිකුණාමලේ ඉඳලා එයා උදේ රුටින් පෙට්‍රල් එකක් යනකොට එයාගේ ජීප් එකේ රියදුරු මහත්මයාත් එක්ක එයාගේ ඉස්සරහන් ගියාලු බයිසිකලයක් පැදගෙන ඉස්කෝලේ ළමේ. ඉතින් සුදු ඇඳුම ඇඳලා බෑග් එකක් කරේ දාගත්තා. එයා ඉතින් ඒ ළමයාවත් ටිකක් පටු පාරක ළමයාවත් එච්චර මේක ළමයාට කරදර කරන්න නැතුව හොන් ගන්න නැතුව හිමින් ජීප් එක තියාගෙන ගියාලු. පාරයින හිටියලු ගෑන් ළමෙක් පාර්සල් එකක් තියාගෙන. කොහොම හරි මේ ඉස්කෝලේ යන ළමයා පාර්සල් එක අර ගෑන් ළමයා පහු වෙනකොට ඇඟිල්ලෙන් මෙහෙම සංඥාවක් කළා ජීප් එක පෙන්වලු එයාට මාපට ගිහින්. ගෑන් ළමයා ඒත් එක්කම ජීප් එක පැත්තට එන්න ගත්තලු. එන්න උත්සාහයක් කරාලු. ඊට පස්සේ මේ කොහොම හරි අතේ පාර්සලයක් තියෙනවා. හැබැයි එයා එක දෙයක් දැක්කයි කිව්වා ඒ ගෑන් ළමයි කකුල් දෙක මූ වෙන්නේ නැහැ. ඒ ළමයා මෙහෙම එකතන ඉඳගෙන ලොකු උත්සාහයක් දරනවා කකුල් දෙක හෙලවෙන්නේවත් නැහැලු. කොහොම හරි ඒ ළමයට පැන ගන්න බැරි වුණා. හරියට ඇන්ගල් එකට පනින්න බැරි වුණා. එයා බ්ලාස්ට් එක දුන්නා මේක වැදුනේ කෙලින්ම රියදුරු මහත්මයාට. රියදුරු මහත්මයා එතනම ජීවිතක්ෂයටපත් වුණාලු. මෙයාට මූනිසමකක්වත් කිංවත් තුවාලයක් උනේ නැහැලු. දැන් උතන්දි කරුණු දෙකක් අපි එතකොට එතෙන් තමයි ඊට පස්සේ මම දන්න දේවලුත් මම කියලිවල අර නීලන් තිරුචෙල්ලම්ගේ එකයි. එතකොට ඒ දේවල් කතා කරාම මේ එතනදී අපි තේරුම් ගත්ත දෙයක් සුවසයිඩ් කියන්නේ බොම ටාගට් එක දන්නේ නැහැ. ඒ ටාගට් එක පෙන්වන්න තමයි හැන්ඩල් එන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රොමිනන්ට් එකෙකුට ප්‍රෙසිඩන්ට් කෙනෙකුට දැන් ප්‍රෙසිඩන්ට් ප්‍රේමදාස ඕන කෙනෙක් දන්නවා. ප්‍රෙසිඩන්ට් කුමාර්තුංග ඒ ටාගට්ස් වලට ආපුවයි හැන්ඩල් කෙනෙක් අවශ්‍ය නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඊට වඩා ලෝ ප්‍රොෆයිල් එක ටාගට් එකකින් ඉන්න අයව ඒ ටාගට් එක දන්නේ නැහැ. ඉතින් ඔකත් අනිත් එක තමයි. අනිත් එක ඒක මානසිකත්වයේ අධ්‍යයනය කරන්න ඕන දෙයක් මම හිතන්නේ. මානසික වෛද්‍යවරු එකට එකතු වෙලා ඇයි අන්තිම මොහොතේ මේ සුවසයිඩ් බොම ලොක් වෙනවද කියලා. එයා ඒ දන්නවා එයාගේ ජීවිතය තව ගානක නැති වෙන උත් ඒක අපිට අදාළ විශයක් නෙමෙයි. නමුත් ඒකත් තවත් දෙයක් ඒ බ්‍රිගේඩියවරයා මේ පැහැදිලිවම නිරීක්ෂණය කරපු. ඉතින් එතනදී ඊට මොකට තවත් උදාහරණයක් මට කිව්ව හැකි. ඊට පස්සේ එකපාරක් මුතාලිෆ් හමුව දන්න ලංකාවේ මුතාලිෆ් කවුද කියලා ඔහුව හිටපු ප්‍රබලම බුද්ධ්‍යංශ නිලධාරියෙක් පසු කාලයකදී ඝාතනය වුණා. ඇත්තට මම මුතාලිෆ්ට මම යම් යම් වෙලාවට මට මුතාලිෆ් හම්බ වෙලා තියෙනවා. සමහරවිට යා මම උගන්න වෙලාවට මම අහගෙන ඉඳපු අවස්ථාවලුත් තියෙනවා. මුතාලිෆ් කොහොම හරි මුතාලිෆ්ට එක සුවසයිඩ් බම කෙනෙක් හමුදාවෙන් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනකොට කිව්වලු එයාගේ ටාගට් එක මුතාලිෆ් කියලා. ඊට පස්සේ කොහොම හරි මුතාලිෆ් සිවිල් ඇඳුමෙන් සැරසිලා ගිහිල්ලා
අර පුද්ගලයව කතාතික කතාබස් කරනකොට හැබැයි පුද්ගල අඳුරගෙන නෑ මාත්‍තික මේ කතා කරන්නේ මුතාලිෆ් කියලා. ඒක නැත්තටම සුවසයිඩ් බොම්බ කෙනෙක් කියන්නේ උණ්ඩයක්. හැටියට තමයි එල්ටිටි එක පාවිච්චි කරේ. මේ හදපු උණ්ඩ තියෙනවා ඕන වෙලාවක පාවිච්චි කරන්නේ. ඒකට තමයි ඒගොල්ලන්ට ඒගොල්ල දන්නේ නෑ ඒගොල්ලන් ටවගට් එක මොකද්ද කියලා. එක දවසක් අරන් ගියා හැන්ඩ්ලර් කියන තන්ට ඒගොල්ල පයිට. ඕක තමයි තුන්නු අලුත් කට්ටියගේ මම නම් හිතන්නේ හැන්ඩ්ලර්ස් ආවයි කියලා. මම මේ සිදු ඊළඟ ගත්තා. දැන් ඒතෝ ඔබතුමා මේ සිදුවීමත් දැක්කනේ. මේ ඇගේ අපි ඝාතකයෝ දැක්කා, එයාගේ හිස් කියලා සැකකරන හිස් දැක්කා, මේගොල්ලෝ එන වීඩියෝස් දැක්කා. ඔබතුමා මේ මේ අය පිළිබඳවත් ඒ කියන්නේ කවුරුනි හැන්ඩල් කෙනෙක් හිටියා කියලා හිතනවද? එහෙම නැත්නම් ඔබ ඔබේ විශ්ලේෂණය ඇවිල්ලා තියෙන්නේ අතිමහත් විනාශයක්, උපරිම විනාශයක් කිරීමේ අරමුණින්. එක්ක ජනතාව එල්ල කරගෙන අනිවාර්යයෙන් දෙකක් තියෙන බොහොම පැහැදිලිව අපිට දකින්න පුළුවන්. හෝටල් වලට ඒ දෙක කරේ, හෝටල් වල කරේ සම්පූර්ණයෙන්ම සංචාරක ක්ෂේත්‍රය හරහා රටින් ගොඩාක් අපි ඉදිරියට බිලියන් ගණක් බලාපොරොත්තු වුණා. ඒක සම්පූර්ණයෙන්ම නැති කිරීමේ අරමුණිනුයි. ඒ වගේම විදේශිකයන්ට උපරිම හානියක් කිරීම. මොකද ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් විදේශ රටවලත් මේ වගේම අපි පහුගිය කාලේ දැක්ක ප්‍රංශයේ ඒ වගේ රටවල මේ වගේ දේවල් අනන්තවත් සිද්ධ වෙනවා. අපේ රටේ වාසනාවට අවුරුදු 10කට මුකුත් වුණේ නැහැ. නමුත් මෙතනින් දැන් මේ සිදුවීම හරහා මම හිතනවා සෑහෙන්න ආපසු ගමනක් අපිට යන්න වෙයි කියලා අවුරුදු කීපයකට. නමුත් එතනදී සංචාරක නමුත් මෙතනදී මට දැන් උතන්දී බොහොම පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. බුද්ධි අක්ෂරෙන් ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ ඉතුරු තුනගේ පල්ලිවල. ඔය ඒ කියන්නේ මේගොල්ලෝ ක්‍රිස්තියානි ආගමට එරෙහිවද මේක කරේ? එහෙම නැත්නම් මහා විනාශයක්, ඒ කියන්නේ උපරිම ජන සමූල ඝාතනයක් කරලා ඒගොල්ලන්ගේ අරමුණ ඉෂ්ට කරනද කියන එකට ඒ පරමාර්ථය බුද්ධි අක්ෂරෙන් ඉතා ගැඹුරින් විග්‍රහ කළ යුතු දෙයක්. ඒක තමයි බුද්ධි අක්ෂරල තියෙන ප්‍රධාන. මොකද ඒක බැරි වෙලාත් ඒ කියන්නේ උපරිම ප්‍රමාණයක් මරාගෙන මැරීම නම් ඒගොල්ලෝ එදා ඉරිදා දවසේ ඒගොල්ලෝ ඔපරේෂන්ස් ප්ලෑන් කරපු දවසට ඒගොල්ලන්ගේ පැත්තෙන් එදාට පල්ලිවලට තමයි වැඩිම සෙනඟක් රැස් වුණේ ලංකාව පුරාම. අනිත් තැන්වල හැමතැනම හිස්. එතනදී පරමාර්ථය අපි බොහොම ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ බුද්ධි අංශවලින්. මොකද්ද මේගොල්ලන්ගේ අරමුණ උනේ ක්‍රිස්තියානි ආගමට එරෙහිවද? එහෙම නැත්නම් ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ උපරිම හානියක්, උපරිම ප්‍රමාණයක් මරාගෙන මැරණ එකද කියලා. ඒ දෙවෙනි එක නම් ඒගොල්ලන්ගේ අරමුණ හරි වෙසක් දවස්. ඊළඟට එන්නේ වෙසක්, අතිශයින් භයානකයි. ඒ කියන්නේ රජය විසින් ඒ අරමුණ පැහැදිලිව තේරුම් ගත්තේ නැත්නම් ඒ වෙනකොට මං හිතන්නේ සියලුම මිනිස්සුන්ට ගැවසෙන්න තියෙන තොරන්, ඒ වගේම මිනිස්සු ගැවසෙන ස්ථානවලින් උපරිම මට්ටමින් අපි මිනිසුන් ඈත් කරලා තියන්න රජය දැන් ඉඳන්ම පියවර ගන්න ඕනේ. හැබැයි ඒ පරමාර්ථය තේරුම් ගන්න ඕනේ අපි. ඒගොල්ලන්ගේ අරමුණ උනේ මොකද්ද කියන එක. ඒක හරියට පැහැදිලි කරගත්තේ තු ඉස්සෙල්ලම. ඒක තමයි. ඒක තමයි මම හිතන්නේ මේ වෙලාව තියෙන ප්‍රධානම වගකීම. අර මේ පල්ලිවලට ගහුවේ මොකද්ද ඒක ප්‍රධාන අරමුණ කියලා ඒගොල්ලන් ලබා ගන්න අවශ්‍ය වෙනවා. අර දෙකෙන් එකක් වෙන්න ඕනේ. ඒක උපරිම ප්‍රමාණයක් ඝාතනය කිරීම, නැත්නම් ක්‍රිස්තියානි ආගමට එරෙහිව. දැන් මේවැනි වෙලාවක ඔබ සඳහන් කරන ආකාරයට දැන් අපි දන්නේ මේගොල්ලන්ගේ අරමුණ කුමක්ද කියලා. සමහරට ඉදිරි ඝාතන තත්ක් තියෙන පුළුවන්, ප්‍රභූ ඝාතන ඉලක්කවලට විශේෂයෙන්ම ජන සංහාරයන් වන්නට පුළුවන්. දැන් මේ වෙලාවේ ජනතාවට සහ අනිකුත් පිරිස් ජනතාව විශේෂයෙන්ම ජනතාවට මොකද්ද තියෙන්නේ? හැමෝම සැකෙන් බලන්න පටන් අරගෙන මෙයාත් බෝම්බයක් ගෙනේ, මෙයාත් බෝම්බයක් ගෙනේ, බෑග් එකක් අරගෙන ආවේ, අරයක් දාගෙන ආවේ, බෑග් එකක් කැප් එකක් දාගෙන ආවේ. ජනතාව ගොඩක් වික්ෂිප්ත වෙලා ඉන්න මොහොතක් චක බිය මුසු සමාජයක් තියෙන්නේ. ඔබ හිතන්නේ මොකද්ද මේකේ? මෙතනදී දෙන්න තියෙන ඉතාම වැදගත් පණිවිඩයක් මම හිතන්නේ ජනතාව මොකද කරන්න ඕනේ කියලා. සැකය කියන එක ඉතාම භයානක දෙයක්. හරි, යම්කිසි කෙනෙක් කම්පියුටර් සැකක මොකක් සැක හිතන විදිහට හැසිරෙනවා නම්, කවුරු හරි තැනක ඇවිල්ලා බලාගෙන ඉන්නවා නම්, හරි මට මතකයි යුද්ධ කාලේදී පුංචි සුළු අත්දැකීමක් කියන්නම්. මම එනකම් නාවික හමුදාවේ ඉහළ රියර් ඇඩ්මිරල් කෙනෙක් සේවයේ යෙදිලා හිටිය. එයා ගෙදරට මම ගිය අවශ්‍යතාවයකට මේ පොඩ්ඩක් එයා ගේට් මේ කොහොම හරි මේ හන්දියට එන්නේ කියලා ඉවලා බලන් ඉඳද්දි මිනිස්සු එයාගෙන් ප්‍රශ්න කළා, ඔබ මොකද වෙටලා ඉන්නේ කියලා. හරි, මෙයා ඇත්තට නාවික හමුදාවේ රියර් ඇඩ්මිරල් කෙනෙක්. හරි, දැන් එතනදී සැකය නමුත් එතනදී මේ මිනිස්සෙක් පාරක් අයින් හිටගෙන ඉන්නවා කියන එක සැක කරන්න දෙයක් නෙමෙයි. හරි, නමුත් ඒ වෙලාවේ මිනිස්සු ඒ තරම් මානසිකව අවදියෙන් හිටියේ සැකේ නෙමෙයි. අවශ්‍යම දේ රටේම මිනිස්සු කරන්න ඕනේ මිනිස්සුන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටා නිරීක්ෂණය කරන එක. අන්න ඒක තමයි සාමාන්‍ය අසාමාන්‍ය හැසිරීම් රටා කියලා ඔබ මේකෙන් උදාහරණයක් විදිහට පැහැදිලි. උදාහරණයක් මම දෙන්නම්. මම බුද්ධි අංශ රාජකාරී කරන කාලෙදී මම ඉතාම වැදගත් අවශ්‍යතාවයකට, රාජකාරී අවශ්‍යතාවයකට මම ගියා
ඩික්මන්ස් රෝඩ් එක දිගේ කියලා ඩුප්ලිකේෂන් පාරට හැරිලා ඩිෆන්ස එක ප්ලේස් එකට යන්න. හරි එතනට ගිහිල් මම යනකොට මම ඩික්මන්ස් රෝඩ් කල ලයිට් එකේ නවත්තගෙන ඉන්නකොට හරි මම දැක්කා එතන කල ලයිට් එක ගාව බයිසිකලයක් එතන අර බිවෝ ඉන්ටර්නේෂනල් ස්කූල් එකේ වැටට හේතු කරගෙන මිනිස්සෙක් ඒක සීට් එක උඩ ඉඳගෙන ඉඳලා කොමාර එතන නවත්තන වාහන වලට එබිලා බලනවා. මම ඒ කාලේ පාවිච්චි කරේ ඉතාමත්ම අඳුරු පහ කරපු වාහනයක්. මගේ කවදාකවත් ඒක ඇතුළේ පේන්නේ නැහැ. කොච්චර ළඟට අවිලා බැලුවත් නිල වාහනය හැටියට කොහොම හරි මේ මම ඕක දැක්කනු මම එතනදී සුවිශේෂී දෙයක් නිරීක්ෂණය කරා. ඊට අඩි 10ක් එහායින් තියෙනවා පිහිඹිය ගහක්. ඒක හෙවණැල්ල සම්පූර්ණයෙන්ම පදික වේදිකාවට වැටිලා. මේ මිනිස්සයා ඉන්නේ ගිනි අවුවේ. හරි දැන් සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් මොකක් හරි දෙයකට ඉන්නවා නම් අපි හෙවණගෙන ඉන්නේ. ඇයි මේ මිනිස්සයා ගිනි අවුවේ ඉඳගෙන ඉන්නේ කියලා ටිකක් හැදි දැඩි පෙනුමක් තිබිච්ච මිනිස්සෙක්. මම ආපහු මට ඒ පැත්තෙන් එන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මම ආපහු ඒ පැත්තෙන් ආවා. මෙයා ඉන්නවද කියලා බලන්න විනාඩි 40කට විතර පස්සේ මෙයා එතනම ඉන්නවා. මම ඒ වෙලාවෙම මම දැනගත්ත මේක බොහොම අසාමාන්‍ය දෙයක්. හරි මම ඒ වෙලාවෙම මේ ගියා එතන ලෑන්ස් රෝඩ් එකේ මම දැනගෙන හිටිය චෙක් පොයින්ට් එකක් තියෙනවා කියලා. මම එතනට ගිහිල්ලා මගේ නිල රාජකාරී ඇඳුම්පත පෙන්වලා මම කිව්වා ආමිගේ දෙන්නෙකුට නගින්නේ කියලා. මම මේ පුද්ගලයා චෙක් කරා ඇත්තටම එයා අවියකුත් ඒ වෙලාව තිබුණා එයා ළඟ. හැබැයි මේ එයාට එයා ඒක හිටපු කියන්නේ ඉතාම තර්ජනයකට බලවත් තර්ජනයකට ලක්කලා හිටපු ප්‍රභු ආරක්ෂකවරයෙකුගේ ආරක්ෂක නිලධාරි. එයා ඇත්තටම මෙතන ඉඳලා තියෙන්නේ අර අවීක්ෂණ අධිකාරියක සර්වෙලන්ස් කියලා අවීක්ෂණ රාජකාරියක නිරත වෙලා ඉඳලා තියෙන්නේ. ප්‍රභුවරගේ ආරක්ෂාව පිළිබඳව එයාට තිබුණ සියලුම ක්ලියරන්සස් රාජ්‍ය ආරක්ෂක මාත්‍යංශෙන් දීපු මුන් මගේ නිරීක්ෂණය හරි. ඇයි මෙච්චර හෙවණක් තියෙද්දි අර වගේ මේ අවුවට වෙලා ඉන්නේ කියලා. දැන් මෙවැනි පුද්ගලයෙ ඔබ කියන්නේ දැකපු ගමන් අඳුර ගන්න බැහැ. නමුත් ටිකක් පුද්ගලයෙක් දිහා බලාගෙන ඉන්නකොට ඔහුගේ ස්වභාවය අනුව අපි ඕන කෙනෙකුට කියව ගන්න පුළුවන් ඔහුගේ වෙනසක් තිබෙනවා කියලා. දැන් අර අපි ගත්තොත් අර පල්ලි වලට ආපු දෙන්නම හරි දැන් පල්ලියට යන කෙනෙක් කවදාකවත් බෑක්පැක් එකක් දාගෙන යනවාද? ඒක දාගෙන ගියත් ඒක ගෙනියන්නේ අතේ. දැන් හිම අපි මම හදිස්සියකට පන්සලට යනවා. මම ගමනක් යන ගමන් ගොඩ වෙනවා. මොන්නේ මොකක් හරි මට අවශ්‍යතාවයකට. මම මේක කවදාකවත් ඒක කරේ දාගෙන යන්නේ නැහැ. ඒක ගෙනියන්නේ සාමාන්‍යයෙන් අතේ. පුද්ගල දෙන්නම පල්ලියට ඇතුළුනේ බෑක්පැක් එක කරේ දාගෙන. අපිට තියෙන CCTV දර්ශන තියෙන CCTV දර්ශන වලින් ප්‍රමුම් පැහැදිලිව පේනවා පළවෙනි දේ පල්ලියට යන කෙනෙක් සාමාන්‍යයෙන් ඊයේ වගේ දවසක බෑක්පැක් එකක් අරගෙන යන්නේ නැහැ. අනිත් එක ගෙනිච්ච වුණත් පල්ලියට ඇතුළුන්නේ එක අතට අරගෙන. ඒක මොකද බිමින් තියන්න බලාගෙන එයා ගෙනියන්නේ. මේක කරේමයි තියුනේ ඇතුළටම යනකම් අර සෙනග මැද්දට. ඉතින් මේ වගේ දේවල් ඒක බොහොම මම නම් දකින්නේ ඒක අනිවාර්යයෙන්ම අවධානයට ලක් විය යුතු අවශ්‍යතාවය. නමුත් ඔබ වැනි විශේෂඥයෙකුට ඒක පෙවුනට සාමාන්‍ය ජන සාමාන්‍ය කෙනෙකුට පෙන්නේ විශේෂ මම විශේෂඥයෙක් කියලා මම කියන්නේ නෑ. මගේ ඒක වෘත්තීය වශයෙන් මම පුරුදු වෙලා ඉන්නේ. ඒ වගේ හුඟක් වෙලාට මිනිස්සුන්ගේ බුද්ධ්‍යාංශ නිලධාරීන් ඒ වගේ අසාමාන්‍ය හැසිරීම් රට නිරීක්ෂණය කරන්න පුරුදු වෙලා ඉන්නේ. ඒකවල සාමාන්‍යයෙන් ඒ වගේ ආවේක්ෂණ රාජකාරී කරන කට්ටිය හරි ඒවා ගැන විශේෂ පුහුණුව ලැබුවා. ඒ මිනිස්සුන්ගේ ඉරියව් හැසිරීම් රටා චර්යාවල් ඒවා අධ්‍යයනය කරන ඉතාම සුවිශේෂී පුහුණු ලැබු කාවික්ෂණ නිලධාරීන් ඉන්නවා අපි. එතකොට මේ දැන් මෙතනදී මේ LTT සිදුවීම් සහ මේ වර්තමාන සිදුවීම් අතර වෙනසක් තිබෙනවද? ලෝකේ මේ සිදුවීම් දෙකේ සම්බන්ධයෙන් වෙනසක් තිබෙනවද දකින්න විදිහට LTT ක්‍රියාකාරීත්වයත් මේ අන්තවාදී කණ්ඩායම්වල වෙනත් අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයත්? LTT එක ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ට තිබුණා. ඒක ඇත්තටම ඒගොල්ලන්ගේ පළවෙනිම දේ තමයි කවදාකවත් මම කලින්ම කිව්වා එක විදේශීය රටකට විශේෂයෙන්ම යුරෝපීය රටකට හෝ කියන්නේ බටහිර රටකට හානියක් වෙන අල්පෙන්තක හානියක් වෙන දෙයක් ඒගොල්ලෝ කවදාකවත් ලෝකෙක හොවත් කරලත් නැහැ. මොකද ඒ රටවල්වල කියන්නේ ඒගොල්ලන්ට බොහොම ප්‍රබල ඇත්ත වශයෙන්ම ඒ රටවල්වලින් ඒගොල්ලන් ගැන ලොකු දුර්මතයක් ඒ රටවල්වල නැහැ LTT ගැන. හරි ඒක LTT එක ඉතාම පරිස්සමෙන් කරේ සියලු දේවල් ලංකාව ඇතුළත අපේ රජයත් සමග රජ පොදු පෙරමුණද එක්සත් ජාතික පක්ෂයද කියන එක නෙමෙයි ශ්‍රී ලංකාවේ රජයත් එක්ක කරපු යුද්ධයක් හැටියටයි මම මේක දකින්නේ. නමුත් මම හිතන්නේ මේක සමහරවිට අන්තර්ජාතික වශයෙන් ලොකු මේ ජාලයක මෙහි තියෙන මේ කොටසක්ද කියන එක අර අල්-ක්වයිඩා වගේ මෙහෙටත් දැන් ඒක ඇවිල්ලාද කියන එක. ඇත්තටම ඔතනදී අපිට මේක අර මං කිව්වා මේක මිනිසුනේ අර මේ මරා දැමීම උදෙසා කරපු දෙයක්ද එහෙම නැත්නම් මේකද
මේ ටෙරිසම් ගුප් එක වෙනම වර්ගී කරන වර් කරනවා නොත් ඒකාර අපි ර දැන් දවස්තුනකට තිසෙල්ලර නොටඩැම් පල්ලිය ගිනි ගත්ත දැ ඕකේ ඒක ගැන පවා අපි අධ්‍යයනය කරන්න ඕන ඇත්තට මේක මොනවාද ඒක ඇත්ත වශය මේ ත්‍රස්තවාදී ක්‍රියාවක ප්‍රතිඵලයක් නම් අනිවාර්යෙන්ම අපිට වැඩි බරක් අපිට දාන්න පුළන් ක්‍රස්ටයානි ආගමික මුල ධර්මත් එක්ක තියෙන ගැටුමක් මේ කණ්ඩෑ ඔබ හඳුන්න නමක් තියෙන විශේෂ නමක් මෙවැනි කණ්ඩෑ සාමාන්‍යකෙන් ඉස්ලාමික් මිලිටන්සි ගුප්ස් කියලා මේවට කියන්නේ මොකද මම ඉස්ලාමික් මිලිටන්සි ගැන මට එච්චරම ලොකු අවබෝධයක් නැහැ මොකද ඒ කාලේ එක මේ කියන්නේ ඒක ඉතාම ප්‍රාථමික මට්ටමේ තිබුණා වුණත් තියෙන්නේ නැත්තේ ප්‍රාථමික මට්ටේ ඒක මට අදාළ විෂයක් වුණෙත් නැහැ මම අවුරුදු දැන් මම 20කට විතර කලින් රාජකාරී කරන කාලේ මේ දැන් මේ සිදුවීම එක්ක ඔබතුමාලා තොරතුරු රැස් කරනවා තොරතුරු එක්ස්ප්‍රස් කරලා මේවා මොනවද කරන්නේ මේවට ඇත්තට මේ එක්ස්ප්‍රස් කරන විදි කොහොමද අපි කැමති මේ බුද්ධි නිලධාරී කොහොමද මේ දේවල් එකතු කරගන්නේ කියලා දැනගන්න මම ඇත්තටම මේ මෙතනදී මම තර්මක ඒ කියන්නේ ඇත්තටම ඒක න්‍යායාත්මක දැනුමක් මම දෙන්නම් ඒ කියන්නේ බුද්ධි අංශවල ඇත්තෙම ඒක ත්‍රිකෝණාකාරව හරි මේ වැදගත්කම අනුව ත්‍රිකෝණාකාරව සකස් කරපු ස්තර කීපෙන් සකස් කරපු විදිහට තමයි අපි තොරතුරු ලබා ගන්න. ඒ කියන්නේ ඇත්තටම අර අපි ගත්තොත් එහෙම අර වංකව ඇතුළේ හියුමන් අපි ටෙක්නොලොජි ආශ්‍රිතව ගන්නවා. අනිත් එක තමයි හියුමන් රිසෝර්සස් ආශ්‍රිතව ගන්නවා. අනිත් එක තමයි අපි ගන්නේ ඕපන් ඉන්ෆර්මේෂන් කියලා එකට කියන්නේ. ඒ කියන්නේ විවෘතව ඒ කියන්නේ දත්ත ඕන දෙයක් අපිට පුළුවන් මේ අපිට පාවිච්චි කරන්න ප්‍රසිද්ධියටපත් කරලා තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ අපිට ඕනම දෙයකට ඒ කියන්නේ විමර්ශනයක් අපිට ආරම්භ කරන්න බෑ. අර දැන් ගින්නක් ඇති වෙන්න නම් පුලිංගුවක් තියෙන්න ඕනේ. ඒ වගේ පුංචි පුලිංගුවක් දකින්නේ නැතුව අපිට විමර්ශනයක් ආරම්භ කරන්න බෑ. ඒක නිසා මොකක් හරි ඒ දේ ගැන තමයි අපි විමසිල්ලෙන් ඉන්න ඕනේ. දැන් මේක හරි දැන් බුද්ධි අංශනේ ওই දේ කටයුතු කරන්න ඒගොල්ලන්ට මුලදි මොකක් හරි පුංචි ඉඟියක් ඔය ආශ්‍රිතව දැනෙන්න ඇති. ඒක ඒ හරහා තමයි ඒගොල්ලෝ විමර්ශනේ පටන් ගන්න. නැතු මෙහෙම දෙයක් වෙනවා ඇති කියලා හිතලා අපිට විමර්ශනය කරන්න බෑ කවදාවත්. ඒකට මම ඇත්තටම මම බුද්ධි අංශ වලට මම මටපත් වීම දෙනකොට මන් දන්නේ ඒකේ ප්‍රධාන කාර්යාලය කොහෙද තියෙන්නේ කියලා. හරි නමුත් මම එතනට ගියාට පස්සේ මට ඒ කියන්නේ කිසිම උගන්වන්න කෙනෙක් හිටියේ නෑ. බොහොම ප්‍රාථමික මට්ටමේ පුහුණුවක් මට ලැබුණා. ඒ කියන්නේ ඇත්තට මේක බුද්ධිතෝතන විශ්ලේෂණය ගැන නෙමෙයි ක්‍රියාකාරකම් ක්‍රියාන්විතව කරන දේවල් ගැන ෆ්‍රංශෙන් ඇවිල්ලා හිටපු විශේෂඥ උපදේශකවරුන්ගේ. නමුත් ඒ ඇරුණහම හරි නමුත් මම ගොඩක් දේවල් මම සොයන් අධ්‍යයනය කරේ. ඉතින් මට මුලදී මම මේක අයන්න අයන්නවත් කියන නොදන්න කාලෙදී මට හිටියා මේ සහෝදරයෙක් වගේ නිලධාරියෙක් මම අදටත් සහෝදරයෙක් වගේ හැටියට සලකන මෙන කවුරුත් නෑ මුළු ලංකාවම අද බොහොම ගරු කරන නිලධාරියෙක් MR ලතීෆ් මහත්මයා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අද. හරි ලතීෆ් මහත්තයා තමයි මම එයා තේරුම් ගත්ත මට මූලික අවබෝධයක්වත් මේක විශේෂ ගැන නැහැ කියලා එයා තමයි මට මේ ත්‍රිකෝණය ගැන කියලා දුන්නේ. එයා ඒකට පාවිච්චි කරා බොහොම සරල උදාහරණයක්. මම හිතන්නේ ඕනම කෙනෙක් දැනුවත් කරන්න ඒ උදාහරණය අදටත් මම පාවිච්චි කරනවා. මම බුද්ධි අංශ නිධාන දැනුවත් කරනකොට ලතීෆ් මහත්තයාගේ මට කියලා දීපු උදාහරණය. දැන් එයා කිව්වේ දැන් අපි ඇත්තටම අපි ගමු අපිට දවස ගානේ පොලිසියෙන් එනවා පොලිස් සිප්ට්‍රිප් කියලා එකක්. සිප්ට්‍රිප් එක කියලා කියන්නේ පහුගිය පැය 24 ඇතුළත රටේ වෙච්ච ප්‍රධාන පොලිසිය දැනුවත් විය යුතු ප්‍රධාන සිදුවීම් ගැන සංක්ෂිප්ත රිපෝට් එකක් පොලිස් හෙඩ්කෝටර්ස් වලින් දවස් 7ෙම නිකුත් කරනවා. ඒක නිකුත් කරන්නේ මම හිතන්නේ SSP මට්ටමට එනකන් ඒක එනවා. හරි කොහොම හරි SSP කෙනෙක් මේ මොකද එයා දැන් කියව කොළඹ අපරාධයක් වුණයි කියලා. දැන් අපි ගත්තොත් අර අපිට හොඳම උදාහරණයක් තමයි අර කප්පම් සිද්ධිය කොළඹ අර මේ ගොල්ෆ් පිට්ටනියේදී වෙච්ච කප්පම් සිද්ධිය කෝටි දෙකේ මිස වික්‍රමසිංහ කියලා ධනවත් මහත්මයෙක් පැහැරගෙන ගිහිල්ලා ලෝකේ මූලාශ්‍රය තිබුණේ ඇත්තටම ගල් නෑනේ. එතකොට අනුරාධපුර පොලිස් අධිකාරීවරයා පවා ඒ ගැන යම් කිසි මට්ටමකට දැනුවත් වීමක් වෙන්න ඕනේ. ඒක එක තැනක වෙන අපරාධයක මූලාශ්‍රය තියෙන්නේ තවත් තැනක. ඉතින් ඒ ගැන විමසලින් ඒ කියන්නේ දැනුවත් වෙන්නේ ඕකේදී අපි හිතමු අපි දකිනවා මොකද බොහොම සරල උදාහරණයක් කිව්වේ තර්ජිත ගම්මාන. ඉස්සර මිසුකර මායිම් ගම්මාන කියලා වචනේ පාවිච්චි කරා. නමුත් පස්සේ ඒක වෙනස් කරා. මොකද මායිම් ගම්මානයක් කිව්වම අපි විතර ඒකදී අපි ඇත්තටම පිළිගැනීමක් කරනවා අර වෙන පාර්ශවයකට අයිති දෙයක් තියෙනවායි කියලා මායිමක් තියෙනවායි කියලා. ඒ කියන පස්සේ කාලෙකදී ඒක තර්ජිත ගම්මාන බවට තමයි අපි ඒක මේවා කරේ. දැන් අපි හිතමු ඊයේ අපි දකිනවා පොලිස් ට්‍රිප් එකේ තර්ජිත ගම්මානයක ඇවිල්ලා කවුරු හරි කඩයක් කොල්ල කාලා තිනා මේ ලොකු සිල්ලර කඩයක්.
මිනිස්සු ඇවිල්ලා කීප දෙනෙක් ඇවිල්ලා හමුදා කැල ඇඳුම් මැදගෙන ට්‍රැක්ටරේ ඇවිල්ලා දවක මංකොල්ලයක් හැටියට පොලිසියට වාර්තා කළා. මංකොල්ලයක් හැටියට වාර්තා වුණාම ඒක සිදුවීම. හරි දැන් ඒක ඉතින් ඊයේ කඩයක් කොල්ල කාලා තියෙනවා මොකටද කියලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් මේක මේ ඊට පස්සේ දැන් මේක ගැන පොඩ්ඩක් අර ඒක තමයි අර අපිට ඕනේ කරන අර පුංචි පුලිංගුල. ඒකත් තියෙන ඕක දැන් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. දවස් 3කට පස්සේ අපි දකිනවා ඔය දෙයම ආයෙත් වෙලා තියෙනවා. තවත් තර්ජිත ගම්මානයකට ගිහිල්ලා ඒ වගේම මංකොල්ල කෑමක් කරලා තියෙනවා. එකම සිදුවීම දෙපාරක් වුණත් අපි ඒකට කියනවා ප්‍රවණතාවයක් කියලා, ටෙන්ඩන්සි එකක් කියලා. හරි. ඒ ටෙන්ඩන්සි එකක් දැක්ක ගාම අපි ඉගෙන ඔන්න එතෙන්දී අපි තොරතුරු එක්ස්ප්‍රස් කරන්න පටන් ගන්න. ඊට පස්සේ අපි අපේ උපාය දූතය යොදවලා හරි ඒ වගේ දැන් මිනිස්සු කියන කතා කරන දේවල් අපි අහගෙන ඉන්න පුළුවන් අපිට. දැන් එතෙන්දී මිනිස්සු කියනවා මහත්තයෝ අර මේ අපි ඊයේ වැවේ නනා ඉන්නකොට එහා පැත්තේ කැලේට පුංචි කණ්ඩායම් ටිකක් ඇවිදගෙන ගියා. ඒගොල්ලෝ කැලේ ඇඳුම් සැරසලා ඇති. මේ දවස් ටිකේම කැලේ ඇතුලේ ලොකු වෙඩි සද්ද ඇහෙනවා. හරි ඒ පස්සේ තවත් කියන්න පුළුවන් ඒගොල්ලන්ට මේ බල්ලෝ බුරුනවා කැලේ පැත්ත අපි හිතනවා කවුරු හරි මේ පැත්තේ ගැවසෙනවායි කියලා. හැබැයි මේවත් අපි කියන්නේ තොරතුරු හරි ගොනු කිරීම හරහා අපිට පුළුවන් සරි දත්ත ගොනු කිරීම හරහා අරවා පොලිස් ට්‍රිප් එකේනේ දත්ත යටින්ම තියෙන ත්‍රිකෝණේ දත්ත ගොනු කිරීම හරහා අපිට පුළුවන් තොරතුරු වික්‍රස් කරන්න පටන් ගන්න. එතෙන්දි තමයි අපි දැන් මේක එකම සිදුවීම දෙපාරක් වුණා අපි දන්න කැලේ ඇතුලේ මොකක් හරි වෙනවයි කියලාද. හරි දැන් හැබැයි තාම මොකුත් දන්නේ මේ මායිම් ගම්ම මේ ආයිම හර වැරදි වචන කියලා තර්ජිත ගම්මාන ආශ්‍රිතව මොන හරි දෙයක් වෙනවයි කියලා. දැන් ඊට පස්සේ ඒක අපි දැන් ඒකට ආශ්‍රිතව තොරතුරු අපි එක්කහු කරගන්නවා මොකක් හරි ඇතුලේ වෙනවා අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඔය අතර වාර්දී වෙනවා අපිට ඉන්ටෙලිජන්ස් උඩින් තියෙන තුන්වෙනි කොටස තියෙන ඉන්ටෙලිජන්ස් රෙකෝඩ් අපිට එනවා බුද්ධිමය වශයෙන් වැදගත් තොරතුරක්. අපිටම දඩමේ ගිය මිනිස්සු දෙන්න. මේ මිනිස්සු අපිට අපේ කට්ටියට කියනවා ඇවිල්ලා මාත්‍යෝ ඊ අපි සතෙක් කියලා ගන්න ගියා කැලෑවට. යනකොට අපි අර කරත්ත පාර පයි ඒගොල්ලන් පැත්තේ කරත්ත පාර පනින්න හදනකොට අපිට හුණ කරත්ත වගේක් කියන සද්දයක්. අපි ඒ පාර හැංගිලා බලන් හිටියා කරත්ත 10ක් ආවා. කීයක්ද ලොකු නැහැ 10ක් ආවා. හරි ඒක කරත් මොනවද ඒ පැටවල තියෙන්නේ ඔක්කොම මිනි පෙට්ටි මාත්. මිනි පෙට්ටි කරත් එක කීයක් විතර තිබුණාද මිනි පෙට්ටි? මිනි පෙට්ටි 10ක් විතර තිබුණා එක කරත් එක කරත් 10ක් කියක් ඇලි. දැන් අපි දන්නවා හරි LTT එක හරි කවුරු හරි LTT කියන්න බෑ අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙන්නේ. හරි ඒ ප්‍රහාරයට දැන්ට මිනිස්සු එක්ස්ප්‍රස් කරගෙන ඒව තමයි ගාමේ මිනිස්සු දැක්කේ. හරි කැලේ ඇතුළට මිනිස්සු ඇවිදන් යනවා මේ මිනිස්සු ගැවසෙනවා දකින්න ඒව තමයි ටික ටිකේ තොරතුරු. හරි ඒ ප්‍රහාරයේදී 10 දෙනෙක් ඒගොල්ලෝ 100 දෙනෙක් මැරෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට ඇගයීමක් ගන්න පුළුවන් මේ මෙහෙයුමට මෙච්චර ගාණක් පරණ අධ්‍යක්ීම් අනුව මෙච්චර ගාණක් සහභාගී කරගන්න තමයි මේක කරන්න කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි මේ ඊට පස්සේ දැන් පුළුවන් තරම් උපරිමෙන් තොරතුරු එක්ස්ප්‍රස් කරගන්න ඊළඟට හදන්නේ මොන කඳවුරටද මොන මර්මස්ථානෙද මේකල පහර දෙන්න හදන්නේ කියලා. ඊට පස්සේ ඒ තොරතුරුත් සෑහෙන මට්ටමකට අපි එකතු කරගත්තාම අපි අදාළ බලධාරීන්ව දැනුවත් කරනවා. හරි විදිරි දවස් හෝ සතිය ඇතුළත 1000කින් ප්‍රමාණිත සතුරු බලෑණියක් විසින් ඔබේ කඳවුරට පහර දීමට දැඩි ප්‍රවණතාවක් තියෙනවා. ඔය විදිහට තමයි අපි ඇසස්මන්ට් අර ටිකෙන් ටික උඩට යන්න හදන්නේ. කියන්නේ බුද්ධිමය වශයෙන් අපි අරගොල්ලන්ට යවන්නේ අරගෙන උතක පටන් ගත්තේ කොතනින්ද? අර තර්ජිත ගම්මානයක තිබිච්ච මායිම් අර සරි තර්ජිත ගම්මානයක තිබිච්ච කඩයක් කොල්ල කෑමේ සිදුවීමෙන් අපි ඒ විමර්ශනේ පටන් ගත්තා. ඕකත් මම කිව්වා මනස්කල්පිත උදාහරණයක්. මට ලතීෆ් මහත්මයා කියලා දීපු මම ආධුනිකෙක් වෙලා ඉන්න කල්දී බුද්ධ්‍යාංශවල ඒක මට ත්‍රිකෝණය පැහැදිලි කරන්න. නමුත් එතනදී මම තව දෙයක් දැක්කා. මේ ත්‍රිකෝණයේ බුද්ධ්‍යාංශවල තියෙන ওই කැරි තුන විතරයි. යටින්ම තියෙන දත්ත ඊළඟට තොරතුරු දත්ත කියන්නේ තොරතුරු විශ්ලේෂණය කිරීම තුරින් අපිට පුළුවන් බුද්ධිමය වචෙන් වටිනාකමක් තියෙන තොරතුරු මේ අපිට නිර්මාණය කරන්න. නමුත් ඔතනදී කලමනාකරණයේ තියෙන නිව් නොලෙජ් මැනේජ්මන්ට් කියන විශාස්විතව ප්‍රඥාව කියලා දෙයක් ඒකේ තියෙන ත්‍රිකෝණයේ දැනුම ත්‍රිකෝණයේ කොටස් හතරක් තියෙනවා. උඩින්ම තියෙන විස්ඩම් කියන තව එකක් තියෙනවා. එතකොට මම ලොකු උත්සාහයක් දැරුවා මේ විස්ඩම් කියන එක බුද්ධ්‍යාංශ ත්‍රිකෝණයට ඈඳන්. ඊට පස්සේ මම ඒක බොහොම සාර්ථකව කරා. මම ඩෙෆිනිෂන් එකක් මම හැදුවා අර්ථ නිරූපණයක්. හරි අතිශයින් රහසක් හැටියට තියාගත යුත්තේ කවර දේවල්ද කියන එක.
ඒ ඊට පස ම එක දේශනයකුත් එක දවසක් මම කර පදනම් ඇතන මට මතකට අවුදු ගානකට යතද. ඔත්තනදී මට හමුදාව පැත්තෙන් ඇත්තට මැත් බුද්ධියංශල හැම හිතන මේ බුද්ධියංශල් තියන හැම දෙයක්ම අතිශයින් රහසිගත දේවල් කියලා. රහසිගත දේවල් තියන්නේ බොහෝම සුළු කොටසක් විතර. ඉතුරු දේවල් වල තියෙන සාමාන්‍ය දැනුමුත් ඒවා බොහොම විධිමත්ව ගොුණු කරලා අපි එක සුරක්ෂිතව තිර දැන් අපිට කාටහරි ඔන්නොත් එක්දා සම්සි අසු ගණන්වලදි සාමසාකච්ඡා හතරක් ගිය මේ සාමසාකච්ඡවලදි මොක දුණේ ඒකට අවශ්‍ය කරන දේවල් සියලුම ලිපි ගොුණු ඒක ඇතත් නිියවස් පත්තරවල ගිය දෙවල් හැම දේම අපි විධිමත්ව ඒවා සුරක්ෂිතව අපි තියාගෙන කාටහරි ඔන්නත අවුරු දහයකින් හරි එද අපිට දෙන්න පුළුවන් හරි නමුත් එතනදී ඒක මිනිස්සිතාගෙන මේක තියෙන හැම දෙයක් රහසි කතයි කිය රහසිකත දේවල් බොහොම ටිකයි තියෙන්නේ. ඒකෙනුත් යම් තොරතුරු ගොඩක් තියෙනවා මේක එක්කාසු කිරීම කරන්නේ මනසින් ඒ ටික කරන ටික තමයි. ඔව් ඒක බුද්ධි තොරතුරු විශ්ලේෂණය වෙන්නේ උඩ මට්ටමේ. ඒ කියන්නේ අර බුද්ධි ඒකදී තමයි ඒක වෙන්නේ. අයි වගේම සමහර දේවල් තියෙනවා හරි. ඒ කියන්නේ මේ යම් යම් වෙලාවට මේ ඒ කියන්නේ ඒවා කාලානුරූපව අහෝසි වෙනවා. දැන් අපි හිතමු ඡන්දයක් කියන කාලයකට ඒ කියන්නේ අපි මොනහරි යම් යම් තොරතුරු එක්කහු කරනවා මේ විපක්ෂය මොකද කියන්නේ හරි ආණ්ඩු පක්ෂය මොකද කියන්නේ හැමදේම එක්කහු කරනවා. මොකද ඡන්දෙන් පහෝදාට මොකද ඒ තොරතුරු තියෙන වටිනකම කිසිම වටිනකමක් නැහැ. ඒ කියන්නේ කාලානුරූප අහසන නුත් ප්‍රඥාව කියන එක අපි නිර්මාණය කරාට පස්සේ ඒක අතිශයින් රහසක් හැදිර තියාගන්න. ඒක මම දැක්කේ බොහෝම ඉතාමත්ම මේ කනගාටුවෙන් මම අර දෙවෙනිකොට පසුආපු හැමුණුම දිහා මම බැලුවේ මොකද එතනින් කරලා තියෙන්නේ අපි පැවසිය යුතු නොවන දෙයක් ප්‍රඥාව අපි හෙළිදරව් කළා. ඒතර ප්‍රඥාව කියන්නේ මොකටද? ප්‍රඥාව කියන්නේ අපිට ඉන්නවනම් කවුරුහරි ප්‍රතිවිරුද්ධවාදියෙක් එයාට ආවේනික ඕනෑම දුර්වලකමක් ඔහු විසින් නිරන්තරයෙන් කරන්නා වූ අත්වැරද්දක් එහෙම නැත්නම් ඔහු විසින් නිරතුරුවම අනුගමනය කරන්නා වූ ක්‍රියාපටිපාටි ඔහුට ආවෙනික දුර්වලකමක් ඔහු විසින් නිරන්තරයෙන් කරන්නා වූ අත්වැරද්දක් ඔහු නොදැනුවත්ව එහෙම නැත්නම් ඔහු විසින් නිරන්තරයෙන් අනුගමනය කරන්නා වූ ක්‍රියාපාටියක් පටිපාටියක් අපි හඳුනාගත් අපි හඳුනාගෙන තියෙන නමුත් අපි හඳුනාගත් බව ඔහු නොදන්නා තාක්කල් අපි ඒක අතිශය රහසක් ඇතුළේ තියාගන්න. ඒක තමයි මුල්ම අර්ථ නිරූපණය මම කරේ අතිශයින් රහසක් හැටියට තියාගන්න ඕනේ මොනවද කියලා බුද්ධිඅක්ෂවල. දැන් එතනදී ඇත්තට මම ඒක ගත්තේ මම අලුත් විශයක් නිර්මාණය කරපු කෙනෙක් හමුදාවට කොටි දඩේම. කොටි දඩේම කියන්නේ මීට අවුරුදු 100කට ඉහත හරියටදීම උතුරු ඉන්දියාවේ හිටියා මේජර් චිම් කෝබට් කියලා විශ්‍රාමික හමුදා මේජරෙක් වෘත්තීය දඩයක් කරුවා. හරි ඒ වෘත්තීය දඩයක් කරුවා හරි ඒ කියන්නේ මේ එයා ඉන්දියන් ජනතාවට සුවිශේෂී මෙහෙවරක් කරා. මොකද හිමාල වනාන්තර ආශ්‍රිතව මේ මිනිකන්න පුරුදු වෙච්ච කොටි ව්‍යාග්‍රය කාලෙන් කාලට මතුවුණා. ඒ වගේ සතෙක් මසුණා මේක මහා සමාජ වැසෙනයක්. ඒ වෙලාවට බ්‍රිතාන්‍යයන්ගෙන් කෝබට් වගේ වෘත්තීය දඩයන් කරුවන්ගෙන් ඉල්ලා හිටියා මේ සත්තු විනාශ කරන්න කියලා. ඒ වගේ කෝබට් ඒ වගේ මිනිකන්න කොටි ව්‍යාග්‍රය කීප දෙනෙක් විනාශ කරපු කෙනෙක්. ඔතනදී කෝබට්ගේ ඇසියලු ජය කතා ත්‍රාසජනක අධ්‍යක්ෂීම් හැටියට පොත්පත් තියා ලියලා තියෙනවා කීපයක්. එකක් තමයි රුද්‍රප්‍රයාග්ගේ මිනිකන කොටිය. අනිත් එක තමයි කුමාවෝන්හි මිනිකන ව්‍යාග්‍රය. මම ওই පොත් ළමා කාලේ ඉඳන් කියවනවා. නමුත් පසු කාලයකදී මම තේරුම් ගත්තා මේ කෝබට්ගේ අධ්‍යක්ෂීම් හමුදා නිලධාරීන්ට ඉගැන්වීමේ කටයුතු වලට ඉතාම සුවිශේෂීව මේ පාවිච්චි කරන්න පුළුවන් කියලා මම ඒ ආපහු පොත් ටික ආයි කියවලා මං දේශනයක් හැදුවා කොටි දඩේම කියලා. ඒ දේශනය අතිශයින් ජනප්‍රිය වුණා කොතරලාල ආරක්ෂක විද්‍යාපීඨයේ. ඊට පස්සේ ඒගොල්ලෝ මට කිව්වා ඒක විෂයමාලාවට ඒගොල්ලෝ විෂයක් හැටියටත් ඒක ඇතුළත් කරලා උගන්වලා මට කිව්වා අනිවාර්ය ප්‍රශ්නයක් දෙන්නයි කියලා කොටි දඩේම. ඒ කියන්නේ වෘත්තීය හමුදා නිලධාරියෙක්ට ඕන කරන පණිවිඩ ගොඩක් ඒ කෝබට්ගේ අධ්‍යක්ෂීම් හැටියට තිබුණා ඒ පොත්වල. ඊට පස්සේ ඒ ටික ඒක විභාගයේ ප්‍රශ්නට 100%ක් උත්තර ලිව්වා. පසු කාලයකදී 2006 යුද්ධේ පටන් ගත්තට පස්සේ මම ඕක ඉතා ගැඹුරින් තවත් වෘත්තීය දඩයක් කරුගේ විශේෂකුත් එක්කත් අධ්‍යයනය කළ කෙනත් ඇන්ඩර්සන් එක මම හැදුවා මරණය අභිමුඛව තීරණ ගැනීම කියන තව දේශනය. හරි මරණය අභිමුඛ තීරණ ගැනීම කියන දේශනය අතිශයින් ජනප්‍රිය දේශනයක් වුණා. කැලහසට කියන බයිද අපිට. ඒක උදාහරණයක්. ඔව් මම ඒක ජනප්‍රිය වුණේ මේ විශේෂ බලකාය තමයි වැඩියෙන් මේ දේශනය ගත්තේ. ඊළඟට විශේෂ කාර්ය බලකාය පොලිසියේ හරිත කමාණ්ඩු බලකාය
ඔය තුනෙන් තමයි වැඩියත්ම ආරාධනා මට ලැබුණේ ඒ කාලේදී ඒක නර සුවිශේෂී විශ්ව ගන්න මරණය අභිමුඛව තීරණ ගැනීම. දැන් ඕකෙදි මම ඒකට උදාහරණයක් ඉල්ලුවින්ද මම එකක් කියන්නම්. කෝබට් ගිලිටචවලි කෝබට් ඒක කෝබටුත් මේ එයා අර මේ එයා තව කෙනෙක්ගේ අත්දැකීමකින් එයා ඉගෙන ගත්තද අපිට අනිත් අයගේ අත්දැකීම් වලින් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි දැන් කෝබට්ගේ අත්දැකීම් එකේ තියෙන්නේ ස්මිටන් කියන සිවිල් නිලධාරියයි බ්‍රෙඩ්වුඩ් කියන කැලෑ වන සංරක්ෂණ නිලධාරිය දවසක් අශ්ව කරත්තක නැගලා ගමනක් යනවා. මේගොල්ල ගමනක් යනකොට හරි මේ මේගොල්ලන්ට හම්බ වෙනවා මේ මේගොල්ලන්ගේ අශ්ව කරත්තෙට මිනිමරු වල්ලලියෙක් ප්‍රහාරයක් එල්ල කරනවා. හරි ඊට පස්සේ එතනදී මේ අශ්ව කරත්තෙ පෙරලෙනවා. රතාචාර්යවරයාවයි අශ්ව දෙන්නමයි අලියා පාගල මරනවා. දැන් මේ දෙන්න එළියට එනවා. මොකද දැන් ඊළඟට මේ දෙන්න ඉන්න අශ්ව කරත්තෙ අර මිනිස්සු යනකොට පොඩි කරන්න හදන්නේ අලියා පාර දීලා. ඔතනදී අර අශ්ව කරත්තේ අර පෙරලලා තියෙන අශ්ව කරත්තේ ලාම්පුව තාම බිඳිලා නැහැ. ඔතනදී ස්මිත් බ්‍රෙඩ්වුඩ් ළඟ තියෙන රයිෆල් එක. බ්‍රෙඩ්වුඩ් මේ රයිෆල් එක ටක් ගාලා කේස් එකෙන් එළියට අරගෙන දැන් මෙයා රයිෆල් එක ලෝඩ් කරනවා. ඔය වෙලාවේදී එයා ලෝඩ් කරන අතරවාදී ස්මිත් අර ලාම්පුව ඔලුව උඩ තියාගෙන අලියා ඉස්සරහට යනවා. අලියාගේ නළලට ලාම්පුව අල්ලනවා ගිහිල්ලා මේ බ්‍රෙඩ්වුඩ්ට එම් එක ගන්න. දැන් එතනදී මම නිල්ධාරින්ට කිව්වේ ඒ වගේ මරණය අභිමුඛව ඉන්න වෙලාවක අපිට නියෝග දෙන්න කවුරුත් නැහැ. අපි සොයන්ව අපි තීරණය කරන්න ඕනේ අපි කරන්න ඕනේ අපි රඟපාන්න ඕනේ භූමිකාව මොකක්ද කියන එක. අනිත් අපේ පාර්ට්නර් ගැන සම්පූර්ණ විශ්වාසය කියලා. ඒ වගේ දේවල් ඕවා තමයි මම එකෙන් දීපු එක පණිවිඩයක් තමයි මම කිව්වේ. මේ කොමාරි ඔතනදී කෝබට්ගේ අත්දැකීමක් තියුණා හරිම ලස්සන. මේ ඒ කියන්නේ මේ ඒක මම වචන වලින් කියන්න ඕනේ කෝබට් කියලා තියෙන ව්‍යාග්‍රයන්ගේ හැසිරීම එයා දඩයක් කාරේ අඳුරගෙන තියෙන විදිය. හරි එතනදී ඒකෙන් තමයි මම ඔය බුද්ධ්‍යාංශ වල විස්ඩම් කියන්නේ මේ ප්‍රඥාව කියන අර්ථ නිර්මාණය නිර්මාණය කරේ කෝබට්ගේ දැනුමෙන්. දැන් ඔතනදී ඒකෙදී කෝබට්ගේ එක තැනක තියා කියලා තියුණා ඉවැල්ීමේ ශක්තියෙන් මිනිසුන් දුර්වල බව ව්‍යාග්‍රය නොදනි. හරි ඒ නිසා ඔවුන් මිනිසුන් අල්ලන්ට යන්නේද වල් සතුන් අල්ලන්ට යන අයුරින් මෙනි. ඉහළට හමන සුළඟ ඔස්සේ හරි ගොදුර පසුපසින් යෑම හෝ සරි පහළට හමන සරි ඉහළට පහළට හමන සුළඟ ඔස්සේ ගොදුර තමා වෙද මට එක පොඩ්ඩක් හරියටම කියන්න ඕනේ. මම පින්තූරයක් ඔලුවේ මවාගෙන මං කියන්නේ ඉහළට හමන සුළඟ ඔස්සේ කියන දැන් සතා ඇවිදගෙන යන්නේ මේ කියමු අපි මේ අත පැත්තට කියලා. හරි හුළඟත් යන්නේ ඒ පැත්තට නම් හරි ව්‍යාග්‍රය හැමතිස්සෙම යන්නේ අර මේ සතාව ව්‍යාග්‍රය හැමතිස්සෙම යන්නේ අර මේ සතාට උගේ සුවඳ නොවෙන්න. ඒ කියන්නේ හුළඟෙන්නේ සතයන් දිහාට විරුද්ධව නම් උගේ ලල්ලගන්නේ පිටිපස්සේ. එහෙම නැත්නම් ඉහළට හමන සුළඟ ඔස්සේ ගොදුර තමා වෙන්න ලඟ වෙන තෙක් සිටිමිනි සතා හුළඟත් එක්ක ඇවිදගෙන එනවා නම් හරි ඌ එතන රැකගෙන ඉන්නවා සතා ළඟට එනකම් පැනලල්ල ගන්න. හරි දැන් ඕක තමයි කෝබට් මේ ඊට පස්සේ කෝබට් එක යටින් කියලා තිබුණා මේ නීතියෙන් ප්‍රයෝජන ගන්න නොදන්නා දඩයක්කරුවෙකු මිනි කන කොටින් හෝ ව්‍යාග්‍රයන් මරා දැමීමට වනයට ඇතුල්ලන්නේ දුහු මරුවාගේ තුරුලට ඇතුළෙන්න උකහා සමානය කියලා. දැන් අපි මොකද්ද කරේ යුද්ධ තියෙනකම්? හරි අපි කරේ මම ඔකට කියන්නේ අපි කරේ එතන සතුරා දැනුවත් කිරීම තමයි හුඟක් වෙලාවට කරේ. ඇතන්දී ඒ කියන්නේ හුඟක් වෙලාවට අපි සතුරාගේ අපි අඳුනාගත්ත දේවල් අපි සමහරලාට අපි බොහොම මේකෙන් දැන් ඇත්තටම දැන් ඔතන වෙලා තියෙන්නේ ඕකයි. මේ බුද්ධි වාසය අපි සතුරා ගැන දන්න දේවල් වලින් අපි සතුරා දැනුවත් කරලා තියෙන. එයා යන්නේ නැතෙන් ඔක්කොම ජනමාධ්‍ය ප්‍රසිද්ධ නම් ඔය මිනිහා ඔතන ඉඳී ඉරකවද? ඔතනදී බරපතල හානියක් ඔතන වෙලා තියෙනවා. හරි ඒ කියන්නේ ඒවා අතිශයින් රහසිගතව අපි තියාගන්න ඕන. ඌට එයාට ආවෙනික දුර්වලතා මේ දැන අතිශයින් රහසිගතව අපි තියාගත යුතු දේවල්. හරි කොහොමද මේ රහසිගතව? ඊට ඒක ඊට පස්සේ මම තව පුංචි දෙයක් කරන්නම්. ඊට පස්සේ මට ඕක කිව්වා ජනමාධ්‍ය අතින් වෙන දේවල් ආක ජනමාධ්‍ය වේදින්ටත් මේ දැනුම තියෙන හමුදා නිලධාරින්ම ඔය පැත්තෙන් දැනුවත් කරා. ඊට පස්සේ ඒගොල්ලෝ මට ඉල්ලීමක් ආවා හමුදා පැත්තෙන් ජනමාධ්‍ය වේදිනුත් ආවරණය වෙන්න මේ අර්ථ නිරූපණය දික් කරන්න කියලා. එතනදි මං කිව්වා සතුරා අර මං කියතකට හමුදා වත්ෂෙන් රහසිගතව තියාගන්න ඕනේ. සතුරාට ආවෙනික දුර්වලතා මොන හරි සතුරා නොදන්න තාක්කල් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් දැනුම. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපි මේ ජනමාධ්‍ය වේදින් නොකළ යුතු දේ තමයි සතුරාට තමුන් සතුරා දැනුවත් කිරීම හෝ නොදැනුවත් දැනුවත් කිරීම හෝ
සතුරාට තමුන්ව නිවැරදි කරගන්න පුළුවන් දේවල් හෙළි නොකර සිටින. ඔය දෙකම වෙච්ච උදාහරණයක් මම කියන්න මයිකාවක පින්තූරයකුත් තියෙන මගේ ගැනීමේ කටයුතුවලට මම පාවිච්චි කරනවා. සාම සාකච්ඡාවල් තියෙන කාලෙදී නාවුක හමුදාවට කිව්වා ජනමාධ්‍යවේදීන් ටිකක් අරගෙන කොටස අරගෙන කණ්ඩායමක් අරගෙන මේ ත්‍රිකුණාමලේ ඉඳන් මුහුදෙන් ගෙනියන්නේ කියලා යාපනයට. ඔය යන ගමන් හමුදා නිලධාරිය පෙන්නවා චලේ, ඒ කියන්නේ මුලදී කිට්ටුවම තියෙන්නේ අපි චලේ මූදේ ඉඳන් අඳුනාගන්නේ අර අනිත් ගස්වලට වඩා අඩි ගානක් උසට වැයලා තියෙන ගහෙන් කියලා. ජනමාධ්‍යෙන් මොකද කරේ? ඔය ගහේ පින්තූරයක් අරගෙන පත්තරේ දැම්ම. ඔක හෙලිදරව කිලිතුරින් මොකද වෙන්නේ? කිසිම වාසියක් තියනවද අපිට? මොහොත් මොකද වෙන්නේ අන්තිමට? හරි. LTT එකට මොකද්ද කරන් තියෙන්නේ? මේ දැනුවත් කිරීම අර ගහ පොඩ්ඩක් එක ගහ කපන්න ඕනේ, එහෙම නැත්නම් ගහ උස අඩු කරන්න. ඒ කියන්නේ අපි එතනදී දුන්න තොරතුරු නිවැරදි අපි දුන්නේ ඒකද? ඒ වගේම ජනමාධ්‍ය වලින් ඒ කාලේ මට මතකයි නොකියුතු දේවල් ගොඩක් දේවල් කියලා තිබුණා. කියන වෙලාව තුන අපි හිතමු මනස්කල්පිතව ගම අපි හිතමු කිලෝමීටර් 22ක් එහා ඉඳන් අපිට ආට්ලරි ෆයර් එකක් එනවා අපෙන් අල්ලගත්ත ආට්ලරි ගන්ස් වලින්. ඕක වැටෙන්නේ මර්මස්ථානයකට මීටර් 300ක් මෙහා. පත්තරේ පහවදර තියෙන ඊයේ දවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා. අර මේ අපේ මේ මර්මස්ථානෙට මීටර් 300ක් දකුණෙන් වැටුනේ කියලා. එත ගහන එක හරියට උනේ. මොකද අපි කරන්නේ නිවැරදි කිරීම විතරයි. ඔකේ තවත් මම ඊට වඩා සරලව කට්ට පරීක්ෂාන් කියන කමාන්ඩෝ මේ කමාන්ඩෝ එක ඇත්තටම අර පරාජයක්. ඒකෙදී ඒකෙදී බරගාන කමාන්ඩෝස් මැරුණා. සමහරු බේරිලා අපහුව ආවා. පහවදා හමුදාවෙන් දැනුවත් කළ තුන ජනමාධ්‍යලින් කිව්වා මෙච්චර ගාණක් සහභාගී වුණා මේ ඔපරේෂන් එකට. මෙච්චර ගාණක් බේරිලා ඇවිල්ලා ඉන්නවා කියලා ඉතුරු ඇට වෙච්ච දේ දන්නේ නැහැ කියලා. LTT එකෙන් ගැන්න තග්ගාල ඒගොල්ලෝ පැදිච්චි පිච්ච මලමිනි සංඛ්‍යාව හතක් අඩුයි. එනකොට හතර දෙනෙක් බෝට්ටුවක නැගලා පැනලා ගිහලා තායිලන්තෙන් තින් මතුනේ. ඉතුරු තුන අහුවෙලා කියලා එක්ස්පෙක්ට් කළා. ඒ වගේ බොහොම ඒ කියන්නේ එතෙන්දී අපි කරේ මොකද? අර අවශ්‍ය කරන සමීකරණයට අවශ්‍ය කරන ඉලක්කන් ටික අපේ නොදැනුවත්කම හරහා සතුරා දැනුවත් කරා. ඉතින් ඒ වගේ දේවල් ඒ කියන්නේ ඒකයි අතිශයින් රහසිගතව තියාගන්න ඕන දේවල් අනන්තවත් තියෙනවා. හරි, ඔයාලට අපි දන්නවා ඇඟිලි සලකුණ කියලා ප්‍රෝග්‍රෑම් තුන මන්දන ඔයගොල්ලෝද කරේ කියලා. නෑ, අපිට මේ රූපවාහිනියක් කරේ. ඒ හරහා බලවත් විදියට අපරාධකරුවන් දැනුවත් වීම සිදු වුණා. නොදැනුවත්. මම හිතනවා මේ බුද්ධි අංශ නිලධාරීතුමා සමග කරන සාකච්ඡාවෙන් වෙන කාටක්වත් මේ තොරතුරු යන එකක් නැහැ කියලා. කොහොමද ඔබතුමා සෑහෙන ඒවා අඩුලා නොකියුතු දේවල් නොකිය මේ කතා විදිහට යනවා. දැන් ඔබ මේ විදිහට LTT ක්‍රියාකාරකම්, ඔවුන්ගේ හැසිරීම්, ඔවුන්ගේ හඬ, ඔවුන්ගේ ප්‍රකාශ, ගමන් බිමන් ගොඩ දේවක් අධ්‍යයනය කළ තියෙනවා. කොහොමද ප්‍රභාකරන් නොකියව්වේ ඇත්තට? මේකයි ප්‍රභාකරන්, ඒ කියන්නේ මේකයි අපි ඔය හරහා මං කියන්නේ, ඒ කියන්නේ මං කිව්ව එකයි. මේ අවුරුදු 10ක් ගිහින්ද තමයි මට මෙඩික් කියන්න පුළුවන්. ප්‍රභාකරන්ට පොඩි දුර්වලකමක් තිබුණා. එයාගේ කරන්න යන දෙයක් LTT එකෙන් කරන්න යන දේවල් බොහෝ වෙලාවට ඒගොල්ලන්ට ඊට ඉස්සෙල්ලා ඒක ඒගොල්ලන්ගෙන් පිට වුණා. ඒක අර්ථ නිරූපණය කිරීම තමයි මම ඇත්තටම ප්‍රගුණ කරලා හිටියේ. ඒගොල්ලන් මොකද ඒක කියන්නේ බොහොම ව්‍යංගාර්ථයෙන්. ඒක අර හරියට අපි කියන්නේ අර කෝඩඩ් මැෂින් කෝඩඩ් මේ මෙසේජ් එකක් වගේ අපි ඒක ඩිකෝඩ් කරන්න. අපි තේරුම් ගන්නවා දැන් අර ඒක තමයි ඇත්තටම මම කරේ ඒගොල්ලන්ට ඒ කියවෙච්ච දේවල්. කියන්නේ ලතීෆ්ටත් ඔය කියන්නේ ලතීෆ් තමයි ඇත්තටම මුලින්ම මට අවබෝධය ලබා දුන්නේ මේ ඒ දේ ගැන මේ විශ්ලේෂණය කරන්න. ඊට පස්සේ තමයි මම ඒක ප්‍රගුණ කරේ. මේ ඉතින් මේ එතනදී මේ LTT එකේ ක්‍රියාකාරම් බොහෝ වෙලාවට අපිට අර්ථ නිරූපණය කිරීම හැකියාව තිබුණා. ඒගොල්ලන් කියන්නේ මේක කිව්වොත් මේකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක. මම පුංචි උදාහරණයක් ගන්නම්. දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා වෙච්ච දෙයක්. අපි දන්නවා චිත්‍රපටියකුත් මේ සිදුවීම ආශ්‍රිතව හැදුවා මේ ගාමිණී කියලා. ඒ කියන්නේ අර මහා ඛේද වචක LTT එකෙන් බොහොම බරපතල විදිහට කපා කොටලා ගෝණගල අම්පාර පැත්තේ ගමන් සැබෑසිදුවීමක් නේ. මේක සැබෑසිදුවීමක්. ඔය සිදුවීමට දවස් දෙකකට වගේ එදා මම හිතන්නේ සතියේ පොළ දවස ඒ කාලේ. හරි, පොළ දවස මට ඒක අද්භාග්‍ය වචනෙට මතකයි. බොහොම දරුණු ප්‍රකාශයක්. මම ඒක දැක්ක ගාම මම තේරුම් ගත්ත මේක බොහොම භයානක ප්‍රකාශයක්. මම වහාම අධ්‍යක්ෂක ජනරාල්තුමාව දැනුවත් කරා. දැනුවත් කළා ඊට පස්සේ එතුමත් ආවා. ඇවිල්ලා අපි පැය ගාණක් අපි දෙන්න එක්ක මේක අර්ථ නිරූපණය කරන උත්සාහ කරා. මේකෙන් මොකද්ද කියන්නේ කියලා අපි තේරුම් ගත්තා. අනිවාර්යයෙන්ම සතියන්තෙදී මේ කියන්නේ මායින් ගම්මානයක් මේ විදිහට ඝාතනයකට ලක් වෙනවා කියලා.
කපා දෙමු කුකුලන්මෙන් කපා දෙමු කුකුලන්මෙන් ලේ විලවල් මැද තනින් තන මැරී වැටි සිටියා කියලා. පස්සේ මම්මයි ඇත්තටම එදායි ඒකේ මේ ආරක්ෂක අමාත්‍යංශයට ඇවිත්තු අතිශය රහසිගත ලිපිය හැදුවේ අසංකරේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කරලා අපි එදා සිකුරාදා උදේ අපි දැනුවත් කිරීම කර ආරක්ෂක බලධාරීන්. නමුත් පැය 24ක් ගියනේ අපරාධ සිද්ධ වුණා. මේක මෙතනටත් අපි අදාළන්නේ ආරක්ෂක බුද්ධ්‍යංශණින් හරියට දැනුවත් කිරීම කරලා තියෙනවා. නමුත් නිශ්චිතව මෙතනට ගහනවා මේ වෙලාවට මෙතනට ගහනවායි කියන එක අපිට කියන්න බෑ. ඒතනදි කරන්න පුළුවන් ඒ වගේ තොරතුරක් ලැබිච්ච සැනින් අපි උපරිම මට්ටමෙන් ඒ අදාළ ප්‍රදේශවල ඉන්න ආරක්ෂක බලධාරීන් දැනුවත් කරන අද විමසිල්ලෙන් ඉන්න කියන එක. නමුත් ඒක කොයිතරම් දුරට ඒ දැනුවත් වීම උනාද කියන එක මට අවබෝධයක් නෑ. අපි ආපු මේක හරහා ඔය මං කිව්ව එක පුංචි උදාහරණයක්. ඒ වගේම ත්‍රස්තවාදී සංවිධානයක ක්‍රියාකටයුතු අධ්‍යයනය කරනවා නම් අපි අනිවාර්යයෙන් මේ සංවිධානයට ආවේනික මූලධර්ම ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක මම ඇත්තටම හමුදා බුද්ධ්‍යංශත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු දෙයක්. හරි මේ එතනදී අපි තේරුම් අරගෙන තියුණා පස් LTT එකට ආවෙනික ප්‍රතිපත්ති පහක් තිබුණා. මේ ප්‍රතිපත්ති වලින් කවදාකවත් ඒකල බැහැර වුණේ නැහැ. පළවෙනි දේ තමයි වතුරට වහ දාන්නේ කියලා. දැන් අපි ගත්තොත් අයියකා ඒ කියන්නේ එලිෆන්ට් පාස් කඳවුර ඒගොල්ලෝ අල්ලගත්තේ වතුර සැපෙවීම නවත්තලා. නමුත් ඒකට වතුරට කයිගොල්ල වහ දාලා ඇව්වේ නැහැ වතුරට කඳවුර ඇතුළට. හරි ඊට පස්සේ ඒකින්ද තමයි අඳුරට අතහැරලා හමුදා නිර්ධාරණයට පසුබහින්න උනේ. වතුරට වහ දැම්මේ නැහැ. මලගෙදරකට සහභාගී වෙන කෙනෙකුට අවමංගල උත්සවයකට සහභාගී වෙනකොට කවදාකවත් අත තියලා නැහැ. ඉස්පිරිතාලයක ඉන්න කෙනෙකුට ඉස්පිරිතාලයක් ඇතුළත කවදාකවත් අත තියලා නැහැ. ඒ වගේම පාසල් පද්ධතියේ පාසලකට කවදාකවත් ගහලා නැහැ LTT එක. ඒ වගේම අනිත් ප්‍රතිපත්තිය මොකද්ද? අවශ්‍ය පුද්ගලයා ඇරුණහම පෞලේ සමාජිකයෙක් කරගන්න. මම මාව ඝාතනය කරන්න ඕන නම් කවදාකවත් මගේ පවුලේ මට මේ කාර්යයට සම්බන්ධ නැති කෙනෙක්ව ඒගොල්ලෝ ගත්තේ නැහැ. ඒක මම දන්න තරමින් මේක වෙනස් වෙලාම නැද්ද ඔබ කියන්නේ ඉතිහාසය තුළ? මම දැනුවත් වුණා නම් වෙනස් වෙලා නැහැ. ඉතින් ඒ අවබෝධය අනුව තමයි අපි විශේෂයෙන්ම ගන්න ඕනේ. දැන් ඒ කියන්නේ මේ පුද්ගලෙක්ට ප්‍රභූරයක් ගන්න නම් කෝ වගේ තැනකදී මෙතනදී කවදාකවත් ගන්න නැහැ කියන එක අපිට තේරුම් ගන්න ඕනේ. මම සිදුවීමක් කිව්වොත් ඔබතුමා ඒකට උනපූර්ණයක් දෙනවද? හරි කියන්න බෑ. දැන් ඔබතුමා කිව්වා LTT කොයිම අවස්ථාවකවත් පවුලේ සමාජිකයෙක් ඉඳද්දි ඒ අදාළ ඒ පවුලේ අනිකුත් සමාජිකයන්ගෙන් පළිගන්නේ නැහැ කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඝාතන ඉලක්කයක් බවට පත් වෙලා තිබුණා ඔහු. ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්දනි ඝාතන ඉලක්කයක් බවට පත් වුණා සහ ඒ වෙනුවෙන් කටයුතු කරා. මම ඇත්තටම කියන්න මෙතනදී මම කරපු විදිය කියන්න මට අදටත් මම මේක සාමාන්‍යයෙන් දැනුවත් කිරීමක් කළා නැහැ ප්‍රසිද්ධියේ. හරි නමුත් මම ඇත්තටම කියන 99 දී මම සුවිශේෂී පරීක්ෂණයක් කරා ප්‍රභාරංගේ දුර්වලකම හොයාගත්තා. ඊට පස්සේ ප්‍රභූ ඝාතන විශේෂයෙන්ම ප්‍රභූවරුන්ට එරෙහිව LTT එකේ මරණ දඬුවම් පමුණවපු වෙලාවල් වලදී ඒව ගැන පූර්ව දැනුවත් කිරීමක් කිරීම හැකියාව මට තිබුණා. සති දෙකක් නැත්නම් තුනක් ඇතුළත මේ දේ මේ ප්‍රභූවරයාට ඉලක්කයක් බවට පත් වෙනවා කියලා. ඉතින් ඒක ඒ කියන්නේ ජනාධිපතිතුමිය 99 දී ඝාතනය කරන තරපු තැත මම දෙසැම්බර් 4 වෙනිදා කිව්වා අනිවාර්යයෙන්ම ඉදිරි සති කිහිපය ඇතුළත දිවිනස ගන්න මරාගෙන මැරෙන බෝම්බකාරියෙක් එනවායි කියලා. ඒ වගේම මම කිව්වේ දෙසැම්බර් 4 දෙසැම්බර් 18 එතුමියට ඒක නිකුත් වුණා. ඊට පස්සේ මේ සියල්ල සම්බන්ධයෙන් තොරතුරු වාර්තා අදටත් තියෙනවා. ඔව්. ඊට පස්සේ 2001 දී මම දැක්කා ওই වගේම LTT එකෙන් කදිරගාම් මහත්මයාගේ මරණ දඬුවම් ප්‍රකාශයට පත් කළා තියෙනවා. මම ඒ පාර මම තේරුම් ගත්ත මේක අනිවාර්යෙන් මහත්මය දැනුවත් කරන්න ඕනේ කියලා. මම බොහොම උත්සාහ කළා විදේශ අමාත්‍යාංශ ලේකම්තුමා හරහා එතුමා දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා ගත්තා. සර් මේ කියලා තියන්නේ මේ කියලා තියෙන දේ බොහොම බැරෑරුම් මේ LTT කියලා තියෙන දේ මේ කියලා තියෙන සර්ගේ මරණ දඬුවම් පැමිණීමක්. හැබැයි මං කියන දේ විශ්වාස කරන්න එපා. සර් මේක මං කිව්වයි කියලා කියන්නේ නැතුව ලතීෆ් මහත්තයාට අරින ලතීෆ් මහත්තයා ඒ කාලේ හිටියේ ප්‍රංශ තානාපති කාර්යාලයේ පළවෙනි ලේකම්වරයා හැටියට කියන්න ලතීෆ් මේ මං ගැන කියලා තියෙන දේ මොකද්ද මේ LTT එකෙන් අදහස් කරන්නේ ලතීෆ්ත් කියලා තියෙන සර්ගේ මරණ දඬුවම තමයි ප්‍රකාශයට පත් කළා තියෙන්නේ කියලා. ඒක වෙනම මං කිව්ව එක මං කිව්වා කියලා කියන්නේ නැතුව ලතීෆ්ට කියන්නේ කියලා. පස්සේ ඒ හරහා මම ඇත්තටම මහත්මයාගේ විශ්වාසය දිනාගෙන මම එතුමාගේ පෞද්ගලික උපදේශකවරයෙක් හැටියටත් මම හිටියා. හරි ඊට පස්සේ ඒකෙගෙදී එතනදී මම එක දෙයක් කියන්න ඕනේ. ඒක එතනදී මේ ඊට පස්සේ රජය වෙනස් වුණා. ඒ කියපු දාට පහුවදා මං කිව්වා සර්ට
සර්ගේ මරණ තර්ජනය එහෙමම තියෙනවා. හැබැයි මේ සර්ට පුඩි සහනකාලයක් හම්බුවෙන ආණ්ඩු වෙනස්සුනොත් කියලා එදා ආණ්ඩු වෙනස් වුණා. එක්සත් ජාතික පක්ෂ බලයට ආව එතුමා නිකම්ම සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් බවට පත් වුණා. ඔතනදී පාර්ලිමේන්තුවේදී ලොකු උද්ඝෝෂණයක් ගියා. ඇයි මේ ලක්ෂ්මන් කදිරගම් මහත්මයාට සරි ඊට පස්සේ මම එතනදී කියන්නම්. ඊට පස්සේ මට දවසක් මහත්මයා එන්නේ කිව්වා මේ මහත්මයාගේ නිල නිවාසෙට ඇවිල්ලා පිතාමත්ම සුවිශේෂී පුද්ගලෙක් කෙනා මේ මං කියන දේ ගැන අවබෝධ කරගන්න මං එතනට ගිහාම එදා ඇවිල්ලා හිටියා බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයා අග්‍රාමාත්‍ය ලේකම්තුමා. මං පස්සේ මහත්මයාට කිව්වා මෙන්න මේ මේ හේතුන් හින්දා තමයි කියන්නේ මහත්මයා ලක්ෂ්මන් කදිරගම් මහත්මයාට ස්ථිර වශයෙන් මරණ දඬුවම් පමුණුවලා තියෙනවා කියලා එල්.ටී.ටී. එකේ. ඊට පස්සේ ඒක නිසා මේක මේක ඉතාම සීරියස්ලි සලකන්නේ කියලා ඒ දැනුවත් කිරීම ඒවා කරිටපු අග්‍රාමාත්‍යවරයාව දැනුවත් වුණා බ්‍රැඩ්මන් වීරකෝන් මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තීරණයක් ගත්තා ලක්ෂ්මන් කදිරගම් මහත්මයාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳුවක්වත් අඩු නොකර ඒ විදිහටම දෙන්න. මේ හේතු හින්දා. නමුත් පාර්ලිමේන්තුවේදී ලොකු මේ ආන්දෝලනයක් ඇති වුණා මේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට මේ ආරක්ෂාව දෙන්න කියලා. ලක්ෂ්මන් කදිරගම් මහත්මයා කලබල වෙච්ච පාටේ ආරක්ෂාව අඩු කරයි කියලා එතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒකෙදි හෙළිදරව් කරා. ප්‍රභාරන්ගේ මනස කියවන්න පුළුවන් විශේෂඥවරු ඉන්නවා සන්ඩි ටයිම්ස් එකේ මට මතක ඇරෙන්නේ මම දැක්ක ලංකාදීප පත්‍ර දෙකේම තිබුණා. මමයි තියෙන ඒ කටින්ස්. ඒ නිසා ඒ පුද්ගලයන්ගේ දැනුමේ හැටියට මට මරණ දඬුවම් පමුල්ලා තියෙන එක ජගමැතිතුමා අවබෝධ කරගෙන ඉන්න ඉඳ තමයි මගේ මේක වෙනස් කරේ නැත්තේ කියලා මගේ ආරක්ෂාව වෙනස් කරේ නැත්තේ කියලා. මම හිතුවා ඒ දැනුම කවදාකවත් ආයි ප්‍රයෝජනට ගන්න හම්බ වෙන එකක් නැහැ කියලා. මොකද පොට්ටු අම්මාන්ට තියෙන්නේ අපේ මනුස්සයෙක් වවද්ද කියලා තියෙන්නේ මේ වගේ දේවල් මේ මිනිස්සු තේරුම් ගන්න කියලා. නමුත් ඒක එල්.ටී.ටී. එකෙන් ඒක තේරුම් ගන්න තිබුණේ නැහැ. හරි ඒගොල්ලන් පැත්තෙන් ඒ තරම් සූක්ෂම වෙලා තිබුණේ නැහැ මෙහෙම දෙයක් කියලා තිබුණෙක් ගැන. ඊට පස්සේ 2000 මම ඒ හරහා නමුත් මම යම්කිසි කීර්ති නාමයක් බුද්ධිඅංශල උපයා ගත්තා. ඒක හමුදාපතිවරු පව දැනන් හිටියා. ඊපස්සේ මම බුද්ධිඅංශලින් ඉවත් වෙලා මම ඒකින්ද තමයි මගේ දැනුම හිඳ තමයි ආපහු එක්සත් ජාතික පක්ෂ රජ කාලේ මාව ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්තව බුද්ධි තොරතුරු විශ්ලේෂකවරයෙක් හැටියට මෙරිල් ගුණරත් මහත්මයා යටතේ රාජකාරියට පත් කරේ. අපි හිටිය උපදේශකවරු දෙන්නෙක් මෙරිල් ගුණරත් මහත්මයාත් එක්ක කටයුතු කරපු මෙක්කෙනෙක් මම බුද්ධිඅංශ වලට අනිත් එක්කෙනා හිටියේ ක්‍රියාන්විත විද්‍යාලවලට රවිජාවදර මහත්මයා. හරි මම කියපු කතාවෙන් පිට ගියා වගේ පොඩ්ඩක් අපි කතාවට ආවොත් අර කතාව ඔබතුමාගේ ඒ කතාව වැදගත් කතා ටික. ඔව් කොහොමද මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඒ ප්‍රහාරය එහෙම නැත්නම් ඊට පස්සේ මම ඒකට පටහැනි ඉඳ මං අහන්නේ. ඔව් ඊට පස්සේ මම තීරුම් ගත්තා මේ ඊට පස්සේ ওই කීර්ති නාමය මට තිබුණා. ඒකෙන්ද ඊට පස්සේ ඒ කාලේ හිටපු ආරක්ෂක උපදේශකවරු 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මට 2006 ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභය රාජ කියන්නේ මේ මට කතා කරලා ඇහුවා මේ පාර ප්‍රභාහරණ කරපු කතාවේ ඔබ මොකද්ද අර්ථ නිරූපණය කියලා. පරමාංක බොහොම පැහැදිලිව හරි මට කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්මයාට පෞද්ගලිකව දැනෙන මට්ටමේ යම්කිසි හානියක් කරන්න ප්‍රවාහත් බල අවශ්‍යතාවයක් තියෙන එක කීපතරකම සඳහන් වෙලා තිබුණා බොහොම පැහැදිලිව මට පේන විදිහට. ඒක සාමාන්‍ය කෙනෙක්ට කිව්වට ඒක පේන්නේ නැහැ. නමුත් මම මේ වෙලාවේදී අර එල්.ටී.ටී. එකේ ප්‍රතිපත්ති ඇගෙීමට ලක් කරා. ඒ කියන්නේ කවදාකවත් පවුල කෙනෙක්ව ගන්නෙ නෑ. ඒ කියන්නේ දරුවන්ට නෝනට සහෝදරෙකුට මේ වගේ කෙනෙකුට අත තියන්නේ නෑ. එකම දේ කරනවා නම් ඒගොල්ලන්ගේ එක්ක ඒගොල්ලන්ට විරුද්ධව සටන් කරන පවුලේ සමාජිකයෙක් විතරයි ගන්නෙ. මම කිව්වා ආරක්ෂක උපදේශකතුමාට අනිවාර්යයෙන්ම ඉදිරි සති 3 ඇතුළත ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සූසයිඩ් බෝම්බ කෙනෙක් එනවා කියලා. මම හැබැයි අර උපදේශකතුමා ටිකක් කලබල වුණා. ඔබට කොච්චර ෂුවර්ද කියලා. මං කෝ ඔන්න මම ලිඛිතව එවන්නම් ඒක ලේවලින් අස්සම් කළේ තරම් මක්ෂුයි. මං එහෙමම කිව්වේ උපදේශකතුමාට කවදාකවත් කියන්න බෑ මං එහෙම කිව්වේ නැහැ කියලා. මං ලේවලින් අස්සම් කළේ නැහැ තරම් ෂුවර් කියලා. ඊට පහුවදා නැත්තම් ඊට දවස් දෙකකට පස්සේ තමයි පිත්තල හන්දිය ප්‍රහාරයට තිබ ලක් වුණේ. ඊට පස්සේ අන්තිමට මම කරපු ඇසස්මන්ට් එක තමයි මම දැක්ක 2007 දී බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මරණ දඬුවම ප්‍රකාශයට පත් කරලා තිබුණා. මම ඒක වහාම බුද්ධිඅංශ දැනුවත් කරා. මම හිතන්නේ ඒ දැනුවත් කිරීම තුළින් ඒගොල්ලෝ අවශ්‍ය කටයුතු කරන්නේ නැති කියලා ඉවරයි. එතුමාගේ ආරක්ෂාව සල්සන. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මරණ දඬුවම් ප්‍රකාශ කළ තිබුණේ 2007. මේ විදිහට ප්‍රභාකරන්ව කියවුවා හින්දා තමයි ප්‍රභාකරන් කෙනෙක් අපිට වර්තමානයේ දකින්නේ නැත්තේ.
ඉතින් මේක සාමූහික ක්‍රියාන්විතයක්. ඉතින් මේකේ බුද්ධ්‍යංශ කියන කොටස ඉටු කරපු කාර්යභාරය ඉතා විශේෂයි. මතු බුද්ධි නිර්ධාරණ කරනාම ඔබතුමා ඡන්දය ගැනත් ප්‍රකාශ කළා. ඔබතුමා කිව්ව ගිය ජනාධිපතිවරණ ගැන 2015. මම ඇත්තටම මේකයි මම මගේ ආචාර්ය උපාධිය තියෙන ගණිතයේ විෂය ආශ්‍රිතව තුනින් පංගුවේ නීතිය කියන ස්වභාව ධර්මයේ සිද්ධාන්තයක මූලික ගණිත සමීකරණය හොයා ගැනීම තුළින් 2009. හරි කොහොම හරි නමුත් මෙතනදී හරි එතනදී මම කියන්නේ ඒකේ පදනම හැටියට පාවිච්චි කරේ ව්‍යාකූලත්ව ඥායය. chaos theories. එතනදී ඒ කියන්නේ අපි ඇත්තටම ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ අපි රටේ අවුරුදු 30කින් නොතිබිච්ච ස්ථාවරතාවයක් ඇති වුණා. හරි ඒ ස්ථාවරතාවය ඊට පස්සේ නමුත් අපි යම්කිසි ඒ කියන්නේ අවිධිමත්භාවය තිබිච්ච එකක් විධිමත්භාවයට පත් කරා මේ ස්ථාවරතාවය රැකගන්න බලවත් උත්සාහයක් දරන්නේ. ලී ක්වාන් යූ සිංගප්පූරේ කරේ ඒ වගේ දේවල්. ලී ක්වාන් යූ කරේ ඒ කියන්නේ අවිධිමත්ව තිබිච්ච රට ස්ථාවර කරලා ඊට පස්සේ ඒක හරි ඒක මේ සම්පූර්ණයෙන්ම අලුත් ප්‍රතිපත්තිවලුත් ඒ කියන්නේ අලුත් නීති රීති පද්ධතියකිනුත් ඒක සංරක්ෂණය කළා. දැන් අපි ගත්තොත් පුංචි උදාහරණයක් ඇරෙද්දී අපි අයිස් වතුර ටිකක් අරගෙන අපි ෆ්‍රීසර් එකේ දැම්මොත් මොකද වෙන්නේ? ඒක අයිස් වෙනවා. අපිට අයිස් අයිස් හැටියට තියාගන්න ඕනේ නම් අපි ඒ අයිස් ටික අයිස් බඳුනක තැම්පත් කරන්න. ඒක ඒ කියන්නේ අර අලුත් පොලිසිස් කියන්නේ වෙල් කන්ටේන් වෙන්ඩෝනේ එක අර හොඳට සම්පූර්ණයෙන්ම ඒක තැම්පත් වෙලා තියෙන්නේ අලුත් ප්‍රතිපත්ති නැතුලේ. ඒ වගේ මේක හොඳට අර ඉන්සියුලේට් වෙලා තියෙන්නේ අලුත් නීති වලින්. නමුත් 2009 අපි ඇති කරපු ස්ථායිත්වය අපි ආරක්ෂා කරේනේ. ඕනම දෙයක් අපි ස්ථාවරත්වයක් ඇති කරලා ඒක නොසලකා හැරියොත් මොකද වෙන්නේ? ඒක අස්ථාවර බවට පැත්තට තමයි ආයි යන්නේ. මම මේක පැහැදිලිව දැක්කා ඊට පස්සේ හිටපු බලධාරීන් සමහරලාට ඒගොල්ලන් ලැබිච්ච ජයග්‍රහණයෙන් හුඟක් වෙලා අපිට යූෆෝරියා කියලා ඒකෙන් ඌරණාට වඩා ඒගොල්ලෝ උද්දාමයටපත් වෙලා ඊට පස්සේ කරේ අර ඇති කරපු ස්ථාවරත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය කරන දේවල් නෙමෙයි. ඒක අවිධිමත්භාවයට යන්න අවශ්‍ය කරන දේවල් තමයි කරේ. ඒකින්ද මම ප්‍රසිද්ධ දේ මම ව්‍යාකූලත් ന്യാය ගැන 150කට වැඩි දේශන ප්‍රමාණයක් ආරාධන ලැබෙන පරිදි කළා තියෙනවා. මම 2011 ඉඳන් 2015 වෙනකන් මම කිව්වා ඊළඟ ජනාධිපතිවරයා මට පේන හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා නෙමෙයි කියලා. මොකද ඒක මම කිව්වේ මොකද ඕනම දෙයක් අවිධිමත්භාවයට යනකොට ඒක විධිමත් කරන්න අවශ්‍ය කරන බලවේගය එක්ක ඉබේ මතුවෙනවා. එහෙම නැත්නම් ස්වභාව ධර්ම විසින් මතු කරලා දෙනවා. එතකොට මම එතෙන්දී කෙනෙක් මට 2013 අගෝස්තු 6 වෙනිදා කරපු දේශනකදී ඇහුවා මම හිතන්නේ 50කුත් 100කුත් අතර ප්‍රමාණයක් අතර ඉඳ ඇති අපිට පේන කිසිම විකල්පයක් නැහැ. ඒ විකල්පය වෙන්නේ කවුද කියලා. ඒ කියන්නේ එතනදී මම තේරුම් ගත්තා ඒකේ විකල්ප එතනදී ඒක අභ්‍යන්තරින්ම තමයි මේ ප්‍රතිවිරෝධී බලවේගය මතුවෙන්නේ. මම ඒ අනුව ඒතරේ අභ්‍යන්තරේ හිටපු ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් අධ්‍යයනය කළේ කිව්වා මගේ මතය හැටියට නම් ඊළඟ ජනාධිපතිවරයා මේ රටේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියලා. මම කිව්වා 2013 අගෝස්තු 6 වෙනිදා එතුමා ගැන හිතන්නත් ඉස්සෙල්ලා. මේ මතය හරියට හරි ගියා. ඉතින් මොකද ඒක මං හිතුවේ ඒක මං අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා. ඉතින් බුද්ධ්‍යංශ නිලධාරී මේක බුද්ධ්‍යංශ නිලධාරී කටියට මගේ පෞද්ගලික මම මේක බොහොම පැහැදිලි මම ලියපු පොතක සඳහන් කරලා තියෙනවා 2017 ප්‍රකාශයට පත් කරපු එක මේ මම ඒක කරපු හැටි. එහෙම හිතන්න පුළුවන් නම් ඔබේ අත්දැකීම් එක්ක ඒ විශ්ලේෂණය එහෙම කියන්න පුළුවන් 2020ත් ඔබට කියන්න පුළුවන් වෙන්නට ඕන. 2020දී මම දකින්නේ අනිවාර්යයෙන්ම ප්‍රතිවිරෝධී බලවේගයක් මතුවෙනවා. ප්‍රතිගාමී බලවේගයක් මතුවෙනවා. ඒක මතුවෙන්නේ පක්ෂයකට එරෙහිව නෙමෙයි සියලු පක්ෂවලට එරෙහිව. ඒ කියන්නේ ඕනම ජනාධිපතිවරණයක් ගත්තොත් එහෙම හරි ඒ ජනාධිපතිවරණයක අන්තිමට ඉතුරු වෙන්නේ දෙන්නයි. 50% කිට්ටුවට දෙන්නෙක් ඉතුරු වෙනවා. හරි. ඒ දෙන්න මේ පාර මිනිස්සු ඒ මතුවෙන පක්ෂවල විකල්පය හැටියට මම දකින්නේ මේ පාර මිනිස්සුන්ට ඒ වගේ පතුවෙන්න තියෙන මතවාද දෙකයි. එකක් තමයි මේ දැන්ට ඉන්න පක්ෂ අතරින් අපි කෙනෙක් තෝරලා රට බාර දෙනවද? එහෙම නැත්නම් මේ අදට දේශපාලනේ නැති කෙනෙකුට මේ රට බාර දෙනවද කියන එක තමයි ඊළඟ ජනාධිපතිවරණයේදී 2020 ජනාධිපතිවරණයේදී නිර්ණායක වෙන්නේ. ඒ අනුව තමයි කියන්නේ ඒ අර මතවාද දෙක ඔස්සේ පෙළ ගැහෙන මිනිස්සු ප්‍රමාණය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. දැන්ට ඉන්න අයට බාර දෙනවද? එහෙම නැත්නම්
වෙන කෙනෙකුට බාර දෙනවාකි. මොක රෝයදේ පුහක් ලෝක රටල්ලා තිනකට පොඩෙමොස් ස්පාඤ්ඤයේ හරි සති දෙක් ඇතුල ඒකට දෙවැනි විකල්පය බවට පත්වන රටේ. පකිස්ාන් හැබේකට අවුරදු පහලක්ග ඉම්්‍රන්කා ඒ තුන්වැනි අර දෙකට මෙරහිව මතුවෙච්ච බලවේද. ඔයදේ ප්‍රවණතාවයක් හැටියට ලෝක කිරීගෙන යන්න. ඉතුර අපේ කවුද. මම දන්න හැටියට තාමත් ඒ පුද්ගරයා ජනතාව අතරට ගිය කෙනෙක් ඒක මහිතන්නේ ප්‍රසිද්ධ කෙනෙක් වේද. කැරිස්මකක් තියන්නේ පැයි අනිවාරෙන් අනුහස් මේක දැක්කන් පස්සේ මේ පුද්ගල පිළිඳ එහෙම කෙනෙක් වෙයිද. දේශපාලන පවුලක කෙනෙක් දේශපාලන පවුලක කෙනෙක් නෙමේ දේශපාලන පවුලකින් මතුවෙන්න පුළුවන් අර එක විකල්පයක්. සම්ප්‍රධානකූල පක්ෂ පැත්තෙන් මතුවෙන විකල්පය දේශපාලන පවුලකින් මතුවෙන්න පුළුවන්. හරිකෙන් දැන්ටමත් දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ සියල්ලම දේශපාලන පසුබිමක් ඇතුවේ. අනිත් පුද්ගලයා මතුවෙන්නේ ඒ සම්ප්‍රදායක පසුබිමකින් නෙමේ. ඒ මිනිස් ඔබ කියන සමට ඒ පුද්ගල දන්නත් නැතුවති එයා චන්දඉල්ලනෝ කියල දාම දන්න බේම එක සවභහ ධර්මයසින් එක මතු කල දේ අවශ්‍ය කරන බල. ඒක තමයි ප්‍රධහරම නිර්ණයක වෙන එක කෞද්ද කියනක දැන්ටමත් කීප දෙනෙක් ඉදිරිපෙළේකට ඒ අවශ්‍ය ඒක සිදුවනදේ දැකලා යම්යම් කටයුතු කරලා තියනය මන් දකිනවා ජනමාධ්‍ය හරහා එතුන් දෙනෙක් නමුත් කෞද්ද කියනක තම කියන්න ඒ පුද්ගලය කෞද්ද කියනක තම කියන්න බැන පුද්ගලය අනිවාර්යෙන්ම මිනිසුන්ගේ මනසට කතා කරන්න පුළුවන් හදවතට කතා කරන්න පුළුවන් හරි ඒවගේම අද වෙනතුරු කිසිම මොනම දේකටවත් ඇඟිල්ල දික් කරන්නත් නොකරපු දෙයක් විතරයි ඒ දේ කරන්න පුළුවන්. ඒක තමයි මම දකින යථාර්ථය. මට එක දෙයක් කියන්න පුළුවන් ඒ පුද්ගලයා අවශ්‍ය කාලට වඩා කලින් මතුනොත් දැන් ඉන්න කට්ටිය ඒ පුද්ගලයාට බිම සමතලා වෙනකම් ප්‍රහාරයක් එල්ල කරන්න තියෙන තියෙනවා. කවුද මෙතෙක් කරපු අනාවරණ සියල්ලම සත්‍ය බව ඉතිහාසය තුළ සටහන් කළ තියෙන ඔහු. ඔහු කේන්දරකාරයෙක් එහෙම අපි කියමු එහෙම නැත්නම් අදෘශ්‍යමාන බලයක් තියෙන කෙනෙක් කේන්දර බලන කෙනෙක් එහෙම කෙනෙක් නෙවෙයි. ඔහු පවතින සිද්ධි අනුව හැසිරීම් අනුව විශ්ලේෂණය කරලා නිගමන වලට එළඹිච්ච කෙනෙක්. එයයි ඔහුගේ තියෙන විශේෂත්වය. ඉතින් ඔහු සම්බන්ධයෙන් කතා කරද්දී ඔහුත් සමග මෙතෙක් අපි කතා කළේ. ඔහු ශ්‍රී ලංකා පුහුණු සංවර්ධන ආයතනයේ කථිකාචාර්යවරයෙක් වුණා. ගණිතය සහ භෞතික විද්‍යාව උදෙසා ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ව්‍යාපාර පශ්චාත් උපාධිය MBA එකක් IPM එකෙන් ලබාගෙන PIM එකෙන් ලබාගෙන ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය MA එකක් ඉක්කෝනලි කොළඹ වලින් අරගෙන පසු කාලෙන් තුනෙන් පංගුවේ නීතිය ගණිත සංකල්පය පර්යේෂණ සඳහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හිමි කරගෙන ලංකාවේ ප්‍රභාකරන් හිතන විදිහට අවුරුදු ගණනක් තිස්සේ තමන්ගේ රැකියාව ප්‍රභාකරන් හිතන විදිහට හිතන එක රැකියාව කරගත්තු කෙනෙක් සමගයි කතා කරේ. ඉතින් මේ සුවිශේෂී පුද්ගලයෙක් සමග රටට ලොකු සේවයක් කරපු පුද්ගලයෙක් පැමිණීමත් සතුටක් එන්න බැහැයි කියලා ප්‍රතික්ෂේප කරලා කෙසේ හෝ අවසානයේ පැමිණීමට වටිනවා. ඉතින් ඇත්තටම ෂර්ලොක් හෝම්ස් කෙනෙක් චිත්‍රපටවල අපි කාලාන්තරයක් තිස්සේ ඇමරිකානු චිත්‍රපට වෙනත් බුද්ධ්‍යංශ චිත්‍රපට ඒවයි තියෙන කතා දැකලා අපි පිස්සු වැටිලා වගේ බලලා මෙහෙම දේවල් ලෝකෙ වෙන්න පුළුවන්ද කියලා හිතපු වෙලාවක් තිබුණා. ඉතින් ඇත්තටම අද යථාර්ථයක් ඔහු. ඔහු ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ මහත්මයා රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉදිරි කටයුතු කළා. ඒ වගේම පසු කාලීන බුද්ධ්‍යංශයේ උපදේශකත් එක් ලෙස කටයුතු කළා. ස්තුති රට වෙනුවෙන් කරපු සේවයට සහ මේ සාකච්ඡාවට පැමිණියාට ඔබතුමාට ස්තුතියි චතුර. මට ලැබිච්ච ආරාධනාව පිළිබඳව හරි මට හැමදේම කියන්න මට බැහැ. නමුත් යම් කිසි මට්ටමකට අනාගතයේදී අපි කොහොමද සුපරීක්ෂාකාරීව සාමාන්‍ය ජනතාව හැටියට අපි ඉන්න ඕනේ කොහොමද කියන ගැන පුඩි දැනුවත් කිරීමක් කරන්න මේ අවස්ථාව බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. මට චතුර මේ වගේ ආරාධනාවක් ලබා දීම පිළිබඳව මේ වගේ වෙලාවක හරි රටේ ඉතාමත්ම කැළඹිලි සහගත තත්ත්වයක් ඇතුළත් ඉල්ලාවක සුළු දැනුවත් කිරීමක් කරන්න අපි කොහොමද අධීක්ෂණය කරන්න ඕනේ කියලා යම් සිදුවීම් ඒ වගේම අපි කතා කළ යුතු දේ නොකළ යුතු දේ පිළිදරව් කළ යුතු දේ නොකළ යුතු දේ ගැන ජනමාධ්‍ය වේදීන්වත් රටවැසියන්වත් දැනුවත් කරන්න ආරක්ෂකංශ බලධාරීන්ටත් කිනුත් මම ඉල්ලා සිටිනවා. තමුන් යමක් ප්‍රකාශයට පත් කරන්න ඉස්සෙල්ලා මං කියපු කරුණු ගැන කියන විශේෂයෙන් අපි සතුරා දැනුවත් කිරීමක් එතනදි වෙනවද එහෙම නැත්නම් අපිට සතුරා නිවැරදි කිරීමක් කරගන්න පුළුවන්ද
ඒදේවල් ගැන අවබෝධයෙන් කටයුතු කරන්න කියලා වගකීම. ඒක තමයි මට කරන්න පුළුවන් එකම දේ.